අයිබෝන් වෙනද වගේම ටෙලි සරසවිය පන්ති කාමර තුළින් තමයි අපි ඔබ හමු වෙන්න වෙන්නේ. අපි පසුගිය සති කීපය තුළ සාකච්ඡා කරා ත්‍රිකෝණමිතියේ මූලික කරුණු සම්බන්ධ, කියන්නේ ත්‍රිකෝණමිතිය සඳහා අවශ්‍ය මූලික හඳුන්වා දීම් කිහිපයක් පිළිබඳව. මම හිතන්නේ ඔබ ඒ පාඩම් මාලාව නරඹලා මේ වන විට ත්‍රිකෝණමිතියේ මූලික හඳුන්වා දීම් පිළිබඳව ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා තමයි ඇත්ත කියලා මම විශ්වාස කරනවා. එතනින් ඉස්සරහට ගිහිල්ලා ඔබට විභාගති හම්බ වෙන ගැටළු ආකාරය يعني ඒ ගැටළු මාදිලි දේවල් වලට ප්‍රවිෂ්ඨ වෙන තමයි අද අපි සූදානම් වෙන්නේ. එතකොට මේ අපි දැන් කතා කරන්න යන කොටස් යටතේ ඔබට විභාගෙදී අනිවාර්යයෙන්ම ගැටළු හම්බ වෙනවා. ඒ කියන්නේ ඔබට ගැටළු විසඳීම සඳහා මේ අපි දැන් කතා කරන කොටස ත්‍රිකෝණමිතිය යටතේ ඉතාමත් අවශ්‍ය වෙන කොටසක්. එතකොට දැන් තමයි අපි හරියටම ත්‍රිකෝණමිතිය සඳහා ප්‍රවිෂ්ඨ ලබා ගන්න සූදානම් වෙන්නේ. ඒ යටතේ අපි මුලින්ම කතා කරන්න යන්නේ ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය පිලිබඳවයි ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය පිලිබඳවයි. හොඳයි, අපි මුලින්ම බලමු මොකද්ද සර්වසාම්‍යයක් කියන්නේ කියලා. ඔබ කලින් ඉගෙනගෙන ඇති සමහර විට බහුපද ශ්‍රිත පාඩමේදී මේ සමීකරණයක් සහ සර්වසාම්‍යයක් අතර වෙනස. හැබැයි අපි මේ පාඩම් පටන් ගන්න කලින් නැවතත් පොඩ්ඩක් සමීකරණයක සහ සර්වසාම්‍යක වෙනස පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගමු. ඔබට පේනවා පල්ලෙහෙන් තියෙන වාක්‍යයක් මම සටහන් කරලා ඕනෑම සර්වසාම්‍යයක් සමීකරණයකි. එහෙත් ඕනෑම සමීකරණයක් සර්වසාම්‍යයක් නොවේ. ඕනෑම සර්වසාම්‍යයක් සමීකරණයකි. එහෙත් ඕනෑම සමීකරණයක් සර්වසාම්‍යයක් නොවේ. හොඳයි, අපි බලමු සර්වසාම්‍යයක් සහ සමීකරණයක් අතර වෙනස මොකක්ද කියලා හොඳ උදාහරණයකින්. මම ගන්න උදාහරණයක් මෙහෙම. අපි ගමු සමීකරණයක් x වර්ගය ධන 7x x වර්ගය ඍණ 7x x වර්ගය ඍණ 7x ධන 12 සමානයි බිංදු. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ඔබ ඉගෙනගෙන තියෙනවා මේ තියෙන්නේ වර්ගජ සමීකරණයක්. වර්ගජ සමීකරණයක ඔබ දන්නවා සාධාරණව මූල දෙකක් තියෙනවා. එහෙනම් තමයි විසඳුම් දෙකක් තියෙනවා. එතකොට මම මේක කඩා ගත්තොත් මට ඔබට පේනවා මෙන්න මේ ආකාරයට මට මේක කඩා ගන්න පුළුවන් කියලා. x ඍණ 4 වතාවක් x ඍණ 3 සමානයි බිංදුව කියලා. එතකොට මම ගත්තොත් එහෙම ඔබ නැවතත් පෙරුවොත් මේ සුළු කිරීම x වර්ගයේ පදය ලැබෙනවා. ඍණ 3x සහ ඍණ 4x සහ ඍණ 7x ලැබෙනවා. ඍණ 4 වරක් ඍණ 3 ධන 12ක් වෙන. එතකොට මේක විසඳුම් දෙකක් ඔබට පේනවා මෙන්න මේ ප්‍රකාශයේ බිංදුව වෙන ආකාරයට එක්ක මේක බිංදුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක බිංදුව ඒ කියන්නේ x සමානයි 4 x සමානයි 3. එතකොට මෙන්න මේ සමීකරණයට මම ආදේශ කළොත් 4. මේ සමීකරණය මම ගන්නම් මේ තියෙන්නේ මගේ left hand side එක, මේ තියෙන්නේ මගේ right hand side එක කියලා මම ගත්තොත් මම මේක left hand side එකට ආදේශ කරොත් 4 4 වර්ගය ඍණ 7 වරක් 4 ධන 12. 4 වර්ගයේ 16යි ඍණ 7 වරක් 4 ඍණ 28යි ධන 12යි. උඩ මේ 16 12 28 ඍණ 28 උත්තරේ බිංදුවක් වෙනවා. මේ ආකාරයටම ඔබට පුළුවන් අවශ්‍ය නම් 3 ආදේශ කරන මේ සමීකරණය ඔබට පෙනේ බිංදුව වෙනවා කියලා. මම ආදේශ කරොත් x x සමාන 1. අපි බලමු මොකද වෙන්නේ කියලා. මගේ left hand side එක දැන් පේනවා මේක right hand side එකට සමාන වුණානේ බිංදුව වෙලා. ඒකම මේ left hand side එක මම ගත්තොත් 1 වර්ගය ඍණ 7 වතාවක් 1 ධන 12. ඍණ 7 වතාවක් 1 ධන 12. අතල උත්තරේ මොකද වෙන්නේ? 1 ඍණ 7 ධන 12.
12 එකයි 13 න් හතක් 6යි. මොකද උනේ? මේක සමාන උනේ නැහැ. right hand side. එතකොට පේනවා මෙන්න මේ වගේ එකකට අපි කියනවා සමීකරණයක් කියලා. සමීකරණයක් කියලා. සමීකරණයක් කියන්නේ යම් කිසි නිශ්චිත පිරිතුරු ප්‍රමාණයකට. ඒ කියන්නේ අපිට පේනවා x ක යම් යම් අගයන් වලට අතරම කිව්වොත් 4 සහ 3 මෙන්න මේ අගයන් දෙකට විතරයි මේ මෙන්න මේකේ left මේ ප්‍රකාශයේ left hand side එක right hand side එකට සමාන වෙන්නේ. අපි මෙන්න මේ වගේ සීමිත අගයන් ප්‍රමාණයකට තෘප්ත කරන ප්‍රකාශයකට කියනවා සමීකරණයක් කියලා. 4 සහ 3 දී දෙපැත්ත සමාන වෙනවා. හැබැයි වෙනත් අගයන් වලදී දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වගේ එකකට කියනවා සමීකරණයක් කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් සමීකරණයක් කියන්නේ යම් කිසි ප්‍රකාශයක් දී ඇති අගයන් යම් ප්‍රමාණයකට පමණ ඒකේ දකුණු පස වම් පසට සමාන වෙනවා. ඒක අපි කිව්වේ සමීකරණයක් කියන එකයි සර්ව සාම්‍යයක් අතර වෙනසක් තියෙනවා කියලා. අපි දැන් බලමු නම් සර්ව සාම්‍යයක් කියන්නේ මොකද්ද කියලා. සර්ව සාම්‍ය ඔබ දන්නවා x ධන 1 වර්ගය මට ලියන්න පුළුවන් කියලා මේ විදියට. තුරුම x ට මම මේ පැත්තේ මේක මගේ left hand side එක මේ ධන දෙකකින් අපිට පෙන්වන්නේ මේ තියෙන මගේ right hand side එක. මම left hand side එක ගත්තොත් මම මේකට ආදේශ කරනවා 1. x සමානයි 1. left hand side එක මොකද වෙන්නේ? 1 ධන 1 වර්ගය. 1 ධන 1 වර්ගය කියන්නේ 1 1 2 2 වර්ගය 4යි. මම බලන right hand side එක මම ආදේශ කරනවා 1 1 වර්ගය ධන දෙවතාවක් 1 ධන 1 සමානයි 4යි. එහෙනම් left hand side එක සමාන වෙනවා right hand side. තව අගයක් ගමු අපි. x සමානයි ඍණ 2 මම ආදේශ කරනවා. එතකොට මෙතන මම ආදේශ කරොත් මගේ left hand side එක ඍණ 2 ධන 1 වර්ගය ඍණ 2 ධන 1 කියන්නේ ඍණ 1යි ඍණ 1 වර්ගය 1යි. right hand side එක ඍණ 2 වර්ගය ධන දෙවතාවක් ඍණ 2 ධන 1 ඍණ 2 වර්ගය 4යි දෙවතාවක් ඍණ 2 ඍණ 4යි ධන 1යි. ඉතින් උත්තරේ අපිට පේනවා 1යි. මේ ආකාරයට මේ ප්‍රකාශයේ මේ පැත්තට ඔබ x ට මොන අගය ආදේශ කරත් ඒක අනිත් පැත්තේ x ටත් ඒ අගෙම ආදේශ කරොත් ඔබ පරීක්ෂා කරොත් එහෙම ඔබගේ දකුණු පස සහ වම් පස ඔබට පේනවා සියලු x අගයන් සඳහා දකුණු පස සහ වම් පස සමානයි කියලා. ඒතර මෙන්න මේ වගේ එකකට අපි කියනවා සර්ව සාම්‍යයක් කියලා. සර්ව සාම්‍යයක් කියලා. ඒක ලකුණක් අපි විශේෂයෙන් පාවිච්චි කරන සර්ව සාම්‍යයක් පෙන්වන්න සියලු x අත් සතෙන් අපි ඉරිකැරි තුනක් පාවිච්චි කරනවා සාමාන්‍යයෙන්. මොකක් හරි පැත්තක අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් කිසි අවස්ථාවක බහුපදයක් ගමු උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ බහුපදේ x ඝනය ධන 2x ධන 1 සර්ව සමය කියලා කිව්වොත් මෙහෙම ax ඝනය ධන bx වර්ගය ධන cx ධන d ට අපිට බොහොම සරලව කියන්න පුළුවන් මේක x ඝනය සහ මේක x ඝනය සමානයි a සමානයි 1 සංගුණක අතර සංගුණක එක එක සංගුණක අදාළ ප්‍රකාශ වල සමාන. ඒකයි. ඒතර මේ පැත්තේ තියෙනවා x වර්ගයේ පදයක් නැහැ. නැහ x වර්ගයේ සංගුණකයේ මේ පැත්තේ බිඳුවයි. මේ පැත්තේ තියෙනවා x වර්ග සංගුණකයේ බිහන් b කියන එක බිඳුවක්. c ගත්තොත් මේ පැත්තේ c තියෙනවා. ඒ පැත්තට අනුරූපව තියෙනවා 2. ඊළඟට අනික ගත්තොත් d ගත්තොත් d සමාන වෙනවා මේ නියත 2. d සමාන 1. මේවා බහුපද වලදී සමහර විට ඉගෙන ගන්නට ඇති. මම මේ නැවතත් කරේ මතක් කිරීම. මෙන්න මේකක් අපි කියනවා සර්ව සාම්‍යයක් කියලා. සියලු x සහ උත්තරේ දෙපැත්තම සමාන වෙනවා. මේ වගේ එකක් සර්ව සාම්‍යයක් කියලා අපි කියනවා. ඒතර හොඳට මතක තියාගන්න ඕනෑම සර්ව සාම්‍යයක් සමීකරණයක් වෙනවා. ඒ කියන්නේ මොකද මේක සමීකරණයක් හරියට මේක ගත්තොත් මේක සමීකරණයක්. මේ සමීකරණය සියලු x වර්ගයන් සඳහා හරියන සමීකරණයක්. අපි කියනවා සියලු x අගයන් තාත්වික කියලා ගමු එතනදී සඳහා සත්‍ය වන
සමීකරණයක් කියනවා සර්ව සාම්‍යක් කියලා. සියලු x සඳහා සත්‍ය වෙන සමීකරණයකට අපි කියනවා සර්ව සාම්‍යක් කියලා. ඒතකොට ඕනෑම සර්ව සාම්‍යක් සමීකරණයක් බවට පත් කරගන්න පුළුවන්. ඕනෑම සර්ව සාම්‍ය සමීකරණයක් වෙනවා. හැබැයි ඕනෑම සමීකරණයක් සර්ව සාම්‍යක් වෙන්නේ නැහැ. ඒතකොට මේ සර්ව සාම්‍යක විශේෂත්වය තමයි ඒක දකුණු පස සහ වම් පස සියලු ඒ අදාළ විචල්‍ය දෙපැත්තට ආදේශ කරොත් ලැබෙන අගයන් සඳහා සමාන වෙනවා කියන කාරණාව. දැන් මම හිතන ඔබට තේරෙනවා ඇති සර්ව සාම්‍යක සහ සමීකරණයක වෙනස බොහොම හොඳයි. මේකේ තමත් වැදගත් වෙනවා අපි කතා කරන ත්‍රිකෝණමිතික සර්ව සාම්‍ය සඳහා. සර්ව සාම්‍යක සහ සමීකරණයක අතර වෙනස. ඒතකොට සර්ව සාම්‍යක නම් සියලු මම වම් පැත්තට යම් කිසිකක් ආදේශ කරොත් විචල්‍ය සඳහා දකුණු පැත්තට මම විචල්‍ය සඳහා යගේ ආදේශ කරොත් දෙපැත්තම ඕනම එකකට හරියනවා නම් ඒක සර්ව සාම්‍යක්. හැබැයි නිශ්චිත අගයන් ප්‍රමාණයකට පමණක් නම් යම් කිසි අගයන් 2කට 3කට 10කට 15කට වෙන්න පුළුවන්. පමණක් සත්‍ය වෙන සමීකරණයක් නම් අපි ඒකට කියනවා ගම සමීකරණයක් කියලා. ඒ තමයි පළවෙනිම අඳුර ගන්න ඕන කාරණා. හොඳයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ පයිතගරස් සර්ව සාම්‍යයන් පිළිබඳව. පයිතගරස් සර්ව සාම්‍යයන් පිළිබඳව. බලන්න යන්නේ මොකද මේ පයිතගරස් අපිට හඳුන්වලා දීලා තියෙන සර්ව සාම්‍යයන් කියලා. අපිට ඔබ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙදී ඔබ සාමාන්‍ය පෙළ කාලෙදී ඉගෙනගෙන තියෙනවා සර්ව සාම්‍යයන් පිළිබඳව. සාමාන්‍ය පෙළදී ඔබ සර්ව සාමාන්‍ය ගැනනේ පයිතගරස් ප්‍රමේය ගැන ඉගෙන ගන්න දෙනවා. පයිතගරස් ගැන ඔබ දන්නවා. මොකද පයිතගරස් කිව්වේ? ඔබ සර්ව සාමාන්‍ය ගැන ඉගෙන ගන්න නෑ සාමාන්‍ය පෙළ කාලෙදී. ඔබ පයිතගරස් ගැන අහලා තියෙනවා සහ පයිතගරස් උගන්වපු දෙයක් ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය පෙළ කාලෙදී. ඒ තමයි පයිතගරස් ප්‍රමේය. ඉතින් මේ පයිතගරස් සර්ව සාමාන්‍යයන් අපි පයිතගරස් ප්‍රමේය ආශ්‍රය කරගෙන තමයි ගොඩනගන්නේ. ඒක තමයි මේවට කියනවා පයිතගරස් සර්ව සාමාන්‍යයන් කියලා. අපි බලමු මොනවද මේ පයිතගරස් සර්ව සාමාන්‍යයන් කියන්නේ කියලා. මුලින්ම අපි ගත්තොත් එහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක්. මුලින්ම ඍජු කෝණී ත්‍රිකෝණය අරගෙන මේ කෝණය මම ගන්නම් තීටා කියලා. මම හිතනවා මේ ත්‍රිකෝණය මගේ A B C ත්‍රිකෝණය. ඒතර මේක මට බලන්න පුළුවන් මෙන්න මේ අගයන් තුන. sin තීටා. මොකද මගේ sin තීටා කියන්නේ? sin තීටා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. AB බෙදීම AC. ඊළඟට මගේ cos theta කියන්නේ අපි කලින් පාඩම් වල ඉගෙන ගත්තා බද්ධ පාදයේ බෙදීම කර්ණය BC බෙදීම AC. ඊළඟට මගේ tan theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ AB බෙදීම BC. මේ ටික ඔබට මතකයි. මේ ටික වැදගත් වෙනවා අපිට දිගට. එතකොට මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත තුන ලියාගත්තට පස්සේ අපිට පුළුවන් පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා යම් යම් දේවල් ප්‍රමාණයක් सिद्ध කරන්න. මම මුලින්ම පයිතගරස් ප්‍රමේය ලියලා ඉන්නම්. පයිතගරස් මොකද කියලා තියෙන්නේ? පයිතගරස් කියලා තියෙන්නේ යම් කිසි ඍජු කෝණේ ත්‍රිකෝණයක් ගත්තාම ඍජු කෝණේ ත්‍රිකෝණයක් ගත්තාම ඒ ත්‍රිකෝණයේ කර්ණයේ දිගෙහි වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකෙහි දිගෙහි වර්ගයට. එතකොට අපි මේ ත්‍රිකෝණය සැලකුවොත් මට ලියන්න පුළුවන් AC වර්ගය කර්ණයේ දිගෙහි වර්ගය සමාන වෙනවා AB වර්ගය ධන BC වර්ගය කියලා. කර්ණයේ දිගෙහි වර්ගය සමාන වෙනවා ඉතේ පාද දෙකෙහි දිගෙහි වර්ගවල එකතුවට කියලා. මේක තමයි පයිතගරස් ප්‍රමේය කියලා අපි ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ කාලෙදී. එතකොට මම මේ ප්‍රකාශය දෙපැත්ත පොඩ්ඩක් මාරු කරලා මෙහෙම ලියන්න මගේ සුළු ක්‍රීම සිද්ධ කිරීම සඳහා AB වර්ගය ධන BC වර්ගය සමානයි AC වර්ගය කියලා. දැන් මට පුළුවන් මේ ප්‍රකාශයේ දෙපැත්තම AC වර්ගයෙන් බෙදාගෙන යන්න. AB වර්ගය බෙදීම AC වර්ගය ධන BC වර්ගය බෙදීම AC වර්ගය සමානයි 1යි කියලා. දැන් මට මේ වර්ග දෙක වෙන වෙනම තියෙනවා නේද? මට මේක මෙහෙම ලියන්න පුළුවන්. AB බෙදීම AC කියන එකේ සම්පූර්ණ වර්ගය ධන BC බෙදීම AC කියන එකේ සම්පූර්ණ එකේ වර්ගය සමානයි 1යි කියලා. හොඳයි. එතකොට
මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මේ ABAC BC සහ AC දැන් ඔබ දන්නවා මේ පයිතගරස් ප්‍රමේය ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා නිවරදී කියන කාරණා ඔබ දන්නවා ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා පයිතගරස් ප්‍රමේය සත්‍යය කියන කාරණා ඇත්තටම කිව්වොත් මෙතන සර්ව සාමයක් වගේ මේක හැබැයි ඔබට ගොඩක් වෙලාවට විභාගෙදී මෙන්න මේ වගේ දෙයක් ඔප්පු කරගන්න එනකොට ඔබ සාමාන්‍ය එක සර්ව සාමයක් කියලා ඔබ දන්නවා වුණා ඔබ දන්නවා ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක මෙන්න මේ විදිහට පාද නම් කරොත් මෙන්න මේ ප්‍රකාශය කර්ණ AC නම් මේ ප්‍රකාශ සත්‍ය වෙනවා කියලා උතර ඇත්තට මෙතන ඉරිකැරි තුනක් තිබිය යුතුයි හැබැයි අපි ගොඩක් වෙලාවට සර්ව සාමය වලදී ඒක සර්ව සාමයක් කියලා ගැටලුවේ දෙන වචන වලින් හැබැයි ඔබට සමාන අකුර තුනක් පාවිච්චි නොකරන්න පුළුවන් සමහර ගණිතමය ගැටලු වලදී හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ මේක දෙපැත්තක් පෙන්වන්න නම් තියෙන්නේ ඔප්පු කරන්න කිව්වොත් ඔබට කිව්වොත් මොකද ප්‍රකාශය දිහා මෙහෙම සයින් වර්ග දෙක දන කොස් වර්ග දෙක සමාන එක බව පෙන්වන්න කියලා. ඉතින් ඔබ දැනගන්න ඕනේ මේ සමාන ලකුණු තිබ්බත් මේ ඉරිකැරි තුන නැතුව ඉරිකැරි දෙකක් තිබ්බත් මේ කියන්නේ සර්ව සාමයක් කියන කාරණාව. ඒතකොට මතක තියාගන්න මෙතනත් ඇත්තටම ඉරිකැරි තුනක් තිබිය යුතු උනත් අපි සාමාන්‍යයෙන් ගොඩක් අවස්ථාවල ඉරිකැරි තුන පාවිච්චි කරන්නේ නැහැ. හොඳයි. එතකොට අපි දැන් බලමු මෙන්න මේ කොහොමද මම සුළු කරගන්නේ කියලා. මේ ප්‍රකාශයේ ඔබ බලන්න AB බෙදීම AC. AB බෙදීම ACව. කවුද අපේ AB බෙදීම AC කියන්නේ? ඔබට පේනවා AB බෙදීම AC කියන්නේ sin θ. එහෙනම් මම AB බෙදීම AC වෙනුවට ආදේශ කරනවා sin θ කියලා. BC බෙදීම AC. BC බෙදීම AC කියලා අපේ කියන්නේ cos θට. මම BC බෙදීම AC වෙනුවට ආදේශ කරනවා cos θ කියලා. මේ පැත්තේ එකයි. දැන් අපිට පේනවා එහෙනම් මේක sin θ ගේ වර්ගය දන cos θ ගේ වර්ගය සමානයි 1යි. මේක ඇත්තටම ඉරිකැරි 3ක් තිබ්බත් කමක් නැහැ. ඉරිකැරි 2ක් තිබ්බත් ලොකු ගැටලුවක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් කරලා ඉරිකැරි 2කින් තමයි මේක දක්වන්නේ සර්ව සාමයක්. හැබැයි මේක සියලු θ සඳහා සත්‍ය වෙන සර්ව සාමයක්. සියලු θ සඳහා මේක හරියනවා. ඒක දැක්ක මේක අපි කියන්නේ සර්ව සාමයක් කියලා. එතන මේක පයිතගරස් ත්‍රිකෝණය පිළිබඳ ප්‍රකාශයෙන් ඔප්පු කරපු වින්දා අපි මේකට කියනවා පයිතක සර්ව සාමයක් කියලා. එතකොට අපි මේ ගණිතයේදී මෙන්න මේ sin θ ගේ වර්ගය ටිකක් අපේ ඇහැට ටිකක් අමාරු වෙනවා. අපි ත්‍රිකෝණමිතියේදී මේ sin θ ගේ වර්ගය මෙන්න මෙහෙම ලියනවා. අපි කොහේ හරි එක sin θ ගේ වර්ගයක් තිබ්බොත් අපිට ඒක සංකේතාත්මකව මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. sin වර්ගය θ කියලා. මේ මෙතන තිබ්බ දෙක අපි මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් මෙතෙන්ට දාලා. කොහේ හරි තැනක අපි දැක්කොත් cos θ ගේ වර්ගයක් එක ලියන්න පුළුවන්. cos වර්ග θ කියලා. කොහේ හරි තැනක tan θ ගේ වර්ගයක් ඔබ දැක්කොත් සංකේතාත්මකව ඒක ලියන්න පුළුවන් tan වර්ග θ කියලා. මෙන්න මේ සංකේත ත්‍රිත්වය අනිත් ඒවටත් පුළුවන් cot cosec sec. ඒවටත් මේ විදිහටම ලියන්න පුළුවන්. එන්නේ ඒක පාවිච්චි කරලා මම එහෙනම් මේක ලියා ගන්නවා මෙන්න මෙහෙම. sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1. මේක තමයි අපිට හම් වෙන පළවෙනි පයිතගරස් සර්ව සාමය. මේක ඔබ ලකුණු කරගෙන කොටු කරගන්න. මේක අපිට ත්‍රිකෝණමිතිය තුල ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රශ්න පත්‍රය තුල මම හිතන විදිහට එක වාරයක් හරි හම් වෙන එක නම් සිද්ධ වෙනම දෙයක්. ඔබ අනිවාර්යයෙන් මේක එක වතාවක් හරි ඔබේ ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යයෙන් හම්බ වෙනවා. මේක තමයි අපේ ත්‍රිකෝණමිතිය තියෙන මම හිතන්නේ ලස්සනම සමීකරණ වලින් එකක්. ඔබට හම් වෙන ත්‍රිකෝණමිතිය තුල ලස්සනම සහ සරලම සමීකරණ ඔබට හම් වෙන මුල්ම සර්ව සාමය තමයි මේක. සයින් වර්ග තීට දාන කොස් වර්ග තීට සමානයි 1 කියන එක. හොඳයි. මේක අවශ්‍ය කරුණු ඔබ සටහන් කරගන්න ඉක්මනින්ම. ඊළඟට මෙන්න මේ ප්‍රකාශය මේ අපිට ආපු පළවෙනි ප්‍රකාශය පාවිච්චි කරලා අපි තව ප්‍රකාශ දෙකක් ලබා ගන්නවා. හොඳයි. අපි බලමු අනිත් ප්‍රකාශ දෙක මොකද්ද කියලා. එතන වාගේ පළවෙනි ප්‍රකාශය sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1යි. sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1යි. එතන වාගේ පළවෙනි ත්‍රිකෝණමිතික සර්ව සාමය. දෙවැනි එක මම මේ මුල ප්‍රකාශයේම පළවෙනි ප්‍රකාශයේ දෙපැත්ත මුලින්ම බෙදාගෙන යනවා sin වර්ග θ ගේ. මම මේ ප්‍රකාශ දෙපැත්ත බෙදාගෙන යනවා sin වර්ග θ. මම 1 කියන ප්‍රකාශය බෙදනවා sin වර්ග θ ගේ. මම මේක sin වර්ග θ න් බෙදුවාම cos
cos වර්ග theta බෙදීම sin වර්ග theta සමානයි 1 sin වර්ග theta. එතකොට මතකද මේ sin වර්ග theta කියන්නේ sin theta ගේ වර්ගය කියන එක. එතකොට මේ sin වර්ග theta බෙදීම sin වර්ග theta sin theta ගේ වර්ගය sin theta. දුහම මොකද වෙන්නේ? මේක උත්තරේ 1යි නේ? මේක උත්තරේ. මට මේක මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 1 ධන මෙතන cos theta ගේ වර්ගයක් මෙතන sin theta ගේ වර්ගයක් මට මේක මෙහෙම ලියන්න පුළුවන්. cos theta බෙදීම sin theta ගේ සම්පූර්ණ එකේ වර්ගයක් කියලා. cos theta බෙදීම sin theta ගේ සම්පූර්ණ එකේ වර්ගයක් මේක ලියන්න පුළුවන් 1 යට sin theta ගේ මුළු ප්‍රකාශන වර්ගයක් කියලා. ඒ මොම සරල දේවල්. ඔබට මම මේ ආරම්භයෙන්ද කොහොම සරලවම පුළුවන් තරම් හැකි තරම් සරලව තමයි මේ කියලා දෙන්නේ. එතකොට 1 ධන ඔබ දන්නවා cos theta බෙදීම sin theta. ඔබ දන්නවා sin theta බෙදීම cos theta කියන්නේ tan theta කියලා. ඊළඟට ඔබ දන්නවා cos theta බෙදීම sin theta කියන්නේ මේ උඩයට මාරු කරාම මොකද ලැබෙන්නේ? 1 යට tan theta කියන්නේ මොකද්ද අපේ අත්දැකීම අනුව cot theta. එහෙනම් මේක වෙනුවට ඔබට ලියන්න පුළුවන් මේක cot theta ගේ වර්ගයක් සමානයි. මෙතන 1 යට sin theta අපි කොහොමද ලියනවා කිව්වේ? අපි කිව්වා 1 යට sin theta කියන්නේ cos theta කියලා. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? cos theta ගේ වර්ගය. එහෙනම් අපිට හම්බ වෙනවා දෙවනි සම්බන්ධය 1 ධන cot theta ගේ වර්ගය මට ලියන්න පුළුවන් cot වර්ග theta කියලා. සමානයි cos theta ගේ වර්ගමල් ලියන්න පුළුවන් cos වර්ග theta කියලා සංකේතාත්මකව. එහෙනම් දෙවන ත්‍රිකෝණමිතික සරසාම්‍ය පයතගරස්කෙන් අපිට ගන්න පුළුවන් 1 ධන cot වර්ග theta සමානයි cos වර්ග theta. මේ තමයි පළවෙනි එක. එතන මේ තමයි දෙවනි එක. හොඳයි මේකට අවශ්‍ය කාරණා ඔබ සටහන් කරගන්න. 1 ධන cot වර්ග theta සමානයි cos වර්ග theta. බලන්න ඇත්තටම ගත්තොත් ඔබට මතක තබා ගන්න අවශ්‍ය වෙන්නේ පළවෙනි සම්බන්ධය තමයි. ඒ කියන්නේ මොකද්ද? බොහොම සරල සම්බන්ධයක්. ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔබ ජීවිත කාලයටම අමතක නොකළ යුතු සම්බන්ධය තමයි sin වර්ග theta ධන cos වර්ග theta සමානයි 1යි කියන සම්බන්ධය. ඒක මතක නම් ඔබට කරන්න තියෙන්නේ මේ ප්‍රකාශය ලබා ගන්න නම් ඒ පළවෙනි කොට මතක ප්‍රකාශය sin වර්ග theta ගෙන් බෙදන්නයි තියෙන්නේ. ඒතර මේ ආකාරයටම අපිට පුළුවන් මේ ප්‍රකාශය පාවිච්චි කරලා අපි තුන පරිණාම අවස්ථාවේ කරේ sin වර්ග theta ධන cos වර්ග theta සමාන 1යි ප්‍රකාශයේ දෙපැත්තම බෙදුවා sin වර්ග theta ගෙන්. දැන් බෙදෙනවා දෙවෙනි අවස්ථාවේ මේ සමීකරණේ දෙපැත්තම cos වර්ග theta ගෙන්. මට මේක බෙදන්න පුළුවන් sin වර්ග theta බෙදීම cos වර්ග theta දන cos වර්ග theta බෙදීම cos වර්ග theta කියන්නේ 1යි අපිට ලියවු cos වර්ග theta බෙදීම cos වර්ග theta සමානයි 1 බෙදීම cos වර්ග theta sin theta මේක ලියන්න පුළුවන් sin theta බෙදීම cos theta ගේ වර්ගය කියලා. මේකේ උත්තරය 1යි. මේක ලියන්න පුළුවන් 1 යට cos theta ගේ වර්ගය කියලා. ඔර sin theta බෙදීම cos theta අපි දන්නා මොකද්ද? tan theta. මේ තියෙන tan theta ගේ වර්ගය ධන 1 සමානයි 1 යට cos theta කියන්නේ මොකද්ද? sec theta ට sec theta ගේ වර්ගය. මේක ලියන්න පුළුවන් අපි ලස්සන මෙහෙම මම එක මුලට ගන්නම් 1 ධන මේක ලියන්න පුළුවන් tan වර්ග theta කියලා සමානයි sec වර්ග theta. 1 ධන tan වර්ග theta සමානයි sec වර්ග theta. මේක තමයි අපි කතා කරන තුන්වෙනි පයතගරස් සර්වසාම. අවශ්‍ය කරුණු ඔබට සටහන් කරගන්න පුළුවන්. 1 ධන tan වර්ග theta සමානයි sec වර්ග theta. අපිට ගැටළු වලදී බොහෝ වෙලාවට හම්බෙන දෙකක් තමයි cos වර්ග theta ධන sin වර්ග theta සමානයි 1 සහ 1 ධන tan වර්ග theta සමානයි sec වර්ග theta කියන සම්බන්ධය. ඔබට අනිත් සම්බන්ධය අපිට කලින් කතා කරපු සම්බන්ධයට ලැබෙන සමාන අවස්ථාවලදී හැබැයි ඔබට එක සම්බන්ධයක් මතක නැහැ. يعني පළවෙනි සම්බන්ධය sin වර්ග theta ධන cos වර්ග theta සමාන 1 කියන සම්බන්ධය මතක නැහැ. අනිත් දෙක බොහොම ඉක්මනට ටග්ගල් ලියලා සුදු කරලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ තුනට අපි කියනවා පයිතගරස් සර්වසාම්‍යයන් කියලා. මේ තුනට අපි කියනවා පයිතගරස්
සර්ව සාම්‍යයන් කියලා. cos වර්ග තීටා දන sin වර්ග තීටා සමානයි 1යි. 1 දන tan වර්ග තීටා සමානයි sec වර්ග තීටා. සහ අවසාන වශයෙන් 1 දන cot වර්ග තීටා සමානයි cos sec වර්ග තීටා. හොඳයි මෙන්න මේ තුන ලියලා ඔබ කොටු කරගන්න ඔබගේ සටහන තුල. මේ තුන ලියලා කොටු කරගන්න මේ තුන ඔබට දිගටම ත්‍රිකෝණමිතිය තුල පාවිච්චි කරන්න සිදු වෙනවා. හොඳයි අපි ඉදිරියට යමු. ඊළඟට අපි දැන් හදාගන්න පොඩි පොඩි ගණන් ටිකක් හදන්න. අපි දැන් ත්‍රිකෝණමිතියේ මූලිකම දේවල් වලට පිවිසලා තියෙන්නේ ඒවා පාවිච්චි කරලා පසුගිය ඒකකවලිනුත් යම් යම් දේවල් අරගෙන අපි දැන් උත්සාහ කරන්නේ ගැටලු කිහිපයක් විසඳන්නයි. හොඳයි ඔබට පුළුවන් පළවෙනි මේ ගැටලුව ලියාගන්න පහත අගයන් සොයන්න කියලායි තියෙන්නේ. ඔබට පුළුවන් මේ ගැටලුව තුන මුලින්ම එකවර අපි ලියාගමු. ඊට පස්සේ අපි මේක සුව කරන්නේ කොහොමද කියලා බලමු. හොඳයි මුලින්ම අපෙන් අහනවා sin 510 පහත අගයන් සොයන්න. මුලින්ම අහන්නේ sin 510 අගය. මේකයි පසුගිය පාඩම් වල කතා කරපු කොටස් යටතේ තමයි ඉන්නේ. අපිට මෙදිලේ දවස් සුළු කිරීමුත් එකයි බලමු කොහොමද හොයන්නේ කියලා. පළවෙනිින් අපෙන් අහනවා sin 510 අංශකයෙන් දීලා තියෙන්නේ උත්තරේ කීයද කියලා. sin 510 උත්තරේ කීයද කියලා. ඒතර ඔබ පළවෙනියම කරන්න ඕනේ මේක දැක්කට පස්සේ ඔබට යම් යම් දේවල් මතකයි. ඔබට මතකයි 2n5 ධන තීටා තිබ්බොත් යම් කිසි ත්‍රිකෝණමිතික අගයක් ඉස්සරහා මොකද වෙන්නේ? මේ n කියන්නේ නිකලයක් නම් වටයක් කැරකිලා ඔබ දන්නවා වටයක් කැරකිලා නැවතත් එතෙන්ටම n එකම අගය කියලා. cos වලටත් මෙහෙමයි tan වලටත් මෙහෙමමයි. ඔබ ඒක දන්නවා. එතකොට ඔබට පුළුවන් ඉන්න ඒ දැනුම පාවිච්චි කරන්න. එතකොට 510 ගත්තාම ඔබ 510 ගත්තාම බලන්න ඕනේ මුලින්ම 510 කොයි වගේ තැනකද තියෙන්නේ. මම නිකන් සටහනක් ඇන්දොත් 510ට ඔබ පටන් ගත්තොත් මුලින්ම වටයක් ගිහින් ආවොත් 360යි. වටයක් ගිහිල්ලා මෙතනින් පටන් ගන්න වටයක් ගිහලා 360යි. එතකොට මම 510ෙන් 360ක් අයින් කරා. බිඳුව බිඳුව බිඳුවයි එකෙන් 6ක් බැරි හින්දා මම මෙතන එකක් ගත්තා 11යි 11 6 5යි. මෙතන තියෙනවා 4ක් 4න් 3ක් 1යි. එතකොට අපිට වෙනවා 150යි. අංශකවලි. එහෙනම් ඔබට මේක ලියන්න පුළුවන් sin 510 මෙහෙම. sin 360 එකතු කිරීම 150. sin 360 එකතු කිරීම 150. එතකොට මේ sin 360 ඔබ දන්නවා එක මේ 360 කියන්නේ 2.5. 360 සමාන වෙන්නේ 2.5 වලට. එහෙනම් මේ තියෙන 2.5 දාන 150. එහෙනම් ඔබ දන්න වටයක් කැරකිලා නැවතත් එන්නේ මේ 150 තියෙන තැනට. 150 කොතනද තියෙන්නේ? 150 තියෙන මෙන්න මේ වගේ තැනක. මෙතන 90යි. මෙතන 60ක් කියලා අපි ගත්තොත් මෙතන මේ මුළු කෝණේ වෙන අංශක 150. අංශක 150ක් වෙනවා. එතකොට මේක තියෙන්නේ මොන වෘත්තපාදයේද? ඔබට පේනවා මේක තියෙන්නේ දෙවෙනි වෘත්තපාදයේ කියලා. එතකොට මට sin 300 දාන 150 මුලින්ම ලියන්න පුළුවන්. 300 දාන ඒ අගයමයි යන්නේ sin 150 කියලා. sin 150 ඊළඟ මට කොහොමද ලියන්න පුළුවන්? මට sin 150 ලියන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් ලියන්න පුළුවන් මට sin 90 දන 60 කියලා ලියන්න පුළුවන්. දැන් කෙනෙකුට නැත්තම් ලියන්න පුළුවන් මේක sin 180-30 කියලා. sin 180-30 කියලාත් ලියන්න පුළුවන්. මම මේක sin 90 දන 60 කියලා ලිව්වොත් sin 90 දන 60 කියලා ලිව්වොත් ප්‍රබල මේ 90. 90 කියන්නේ මොකද්ද? 5 බිඳින් දෙක එහෙම නැත්තම් නම් අපි දන්නවා 90 තිබ්බොත් මොකද වෙන්නේ? මේකේ sin මොකද වෙන්නේ? මේ වගේ එකද බලන්න sin වෙනවා cos බවට හැරෙනවා. sin cos. එහෙනම් මේක අපිට හරවන්න පුළුවන් cos 90 දන 60 cos 60 කියලා
ලකුණ මොකද්ද? මෙතන ඉස්සරහ තියෙන ලකුණ මොකද්ද කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද්ද මේ ඉස්සරහ තියෙන ලකුණ? ඔබ දැන් දන්නවා මේ sin 150. ඔබ දන්නවා sin 150 තියෙන්නේ දෙවැනි වෘත්ත පාදකය තුල. sin 150 මේ අපි 150 කෝණයෙන් තියෙන දෙවැනි වෘත්ත පාදකය තුල. දෙවැනි වෘත්ත පාදකයේ sin අගයන් මොකද වෙන්නේ? දන්නවා ධන කියලා. එහෙනම් මේක ධන. මොකද මේකට හේතුව අපි තෝරගත් විදිය බලන්න හොඳට. මුලින්ම මම ලිව්වා 150 90 60 කියලා. මෙතන 90 තෝරගත්ත හින්දා අපි කිව්වා 90 තිබ්බොත් මොකද වෙන්නේ? මේක මාරු වෙනවා කියලා sin නම් cos වෙනවා කියලා අපි ලිව්වා. එහෙනම් මොකද කරේ? sin වලට මං cos ලිව්වා. අදාළ කෝණය එහෙමම ලිව්වා cos 60. මේක හරියට මේක sin 90 දන තීටා කියන්නේ මොකද්ද? cos තීටා වගේ. ඊට පස්සේ ලකුණ බලන්න මොකද කරේ? මම බලනවා මෙන්න මෙයාගේ ලකුණ බලන්නේ. පටලලා මෙයාගේ ලකුණ එහෙම බලන්න යන්න එපා. ලිව්වට පස්සේ එක්කෙනාගේ ලියන්න කලින් එක්කෙනාගේ අනුපාතය දිහා බලනවා. ඒක sin. මම බලනවා මේ කෝණය තියෙන්නේ මේ වෘත්ත පාදකයේ. එහෙනම් මේ වෘත්ත පාදකයේ sin අගයන් දාන. එහෙනම් මෙතන දාන cos 60. එහෙනම් cos 60 කීයද? භාගයයි. එහෙනම් උත්තරේ භාගයයි. තොර මේකට විභාගෙ මතක තියාගන්න මෙච්චර අපි පීවර් වල් ගානකින් සිදු කිරීම සිද්ධ කරන්නේ ඔබට කරන්න තියෙන මෙන්න මේ ටික විතරයි මේක මම ඔබට පැහැදිලි කිරීම සඳහා පාවිච්චි කළේ පුරුදු වෙදි කරාට කමක් නැහැ හැබැයි විභාග දවස් වෙන මෙච්චර විභාග මෙච්චර සරල දේවල් අහන්නෙත් නැහැ අපිට යම් යම් සිදු කිරීම සඳහා මේවා අවශ්‍ය වෙන්න පුළුවන් යම් කෙනෙක් 150 180 වරින තීටා විදිහට තොරගත්තොත් 180 එහෙම නැත්තම් 5 ඉතින් අපි දන්න 180 තිබ්බොත් මොකද වෙන්නේ 5 25 මේ දෙලිබු මොකද එන්නේ අපි කියව ලකුණ මාරු වෙන්නේ නැහැ නම් sin නම් sin මයි θ 180 වෙන තියෙනවා ඒ කියන්නේ 5 වෙන තියනවා කියන මේ තියෙන්නේ මම මේක sin θ මයි එතකොට මොකද එන්නේ ඒ කියන්නේ sin 30 θ කියන කවුද අපේ 30 වෙනවා sin 30 එතකොට අපි දන්නවා දෙවන වෘත්ත පාදයේ තුල sin නගයන් ධන එහෙනම් මෙතන ධන sin 30. sin 30 කීයද? ඉතරේ ධන භාගයයි නැත්නම් භාගය ඉදිරියට යන්නත් පුළුවන්. ඒත් පේනවා කොයි විදිහට ගියත් අවසානයේ එන්නේ එකම උත්තරය. එහෙනම් කීයද? sin 510 උත්තරේ කීයද? භාගයයි. sin 510 උත්තරේ භාගයයි. ඔබට පුළුවන් මේ ආකාරයටම cos 360 හොයන්න. බලමු cos 360 කොහොමද හොයන්නේ කියලා මුලින්ම අපි එක්මන්න කරමු එකත්. දෙවෙනි ගැටලුව cos අංශක 960 මුලින් බලනවා අපිට මේ 360 ඒවෙන් කොච්චර දුරට මෙයාට ලඟ වෙන්න පුළුවන්ද 960ට 360 කීයක් තියෙනවද මම වශයෙන් දෙකක්වත් තියෙනවනේ එහෙනම් මට 360 දෙකකින් මෙයාට ලඟ වෙන්න පුළුවන් එතකොට මට ලියන්න පුළුවන් එහෙනම් 960 න් මම ඉවත් කරනවා 360 දෙන්නේ කයින් කරන්න පුළුවන් කියන්නේ 720ක් දක්වා මට එන්න පුළුවන්. ඉතින් මෙයා ගියා මොකද වෙන්නේ? දෙසිය 40යි. දෙසිය 40. එහෙනම් මට මේක ලියන්න පුළුවන් cos 720 ධන 240 කියලා. මේ මොකද වෙන්නේ 25 ඒවා දෙකක් මොකද්ද 45 25 ඒවා දෙකක් 45 දන තීටා වගේ අපි කිව්වා 2n5 තිබ්බොත් මොකද වෙන්නේ මාරු වෙන්නේ නැහැ ඒකමයි එන්නේ කියලා එහෙනම් cos මෙතන තියෙන්නේ මොකද්ද 2n5 වගේ එක්කෙනෙක්නේ n කියන්නේ 2යි එහෙනම් මේක මොකද වෙන්නේ 720 තිබ්බන මාරු වෙන්නේ නැහැ එහෙනම් cos 2n5 දන තීටා කියන්නේ cos තීටාම එහෙනම් මේක මොකද්ද cos 240 cos 240 ඊළඟට මට ලියන්න පුළුවන් කොහමද cos 240 මට cos 240 ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට මම ලියන්න පුළුවන් cos 240 එක විදිහක් තමයි 180ට 60ක් එකතු කරනවා දැන් කෙනෙකුට ලියන්න පුළුවන් මොකද්ද කෙනෙකුට ලියන්න පුළුවන් 270 න් 30ක් ඉවත් කරනවා කියලා කැමති විදිහට ඔබට ලියන්න පුළුවන් 270 30ක් ඉවත් කරනවා කියලා එමෙතන 180ක් එකතු. ඒකට අපි දන්නවා සැලකුවොත් එහෙම මේ 240 තියෙන්නේ 90යි 180යි මෙන්න මේකේ. තුන්වෙනි වෘත්ත පාදයේ තමයි මේ 240 තියෙන්නේ.
තුන්වෙනි වෘත්තපාදයේ තියෙන එක මතක තියාගෙන අපි දන්න 180 තියෙන්නේ 5 එහෙම නැත්නම් අපි දන්න 25 එහෙම තියෙනවා මොකද වෙන්නේ මේක මාරු වෙන්නේ cos cos by sin sin by මාරු වෙන්නේ නැහැ මෙයා අස්සයි මොකද වෙන්නේ cos cos by මාරු වෙන්නේ නැහැ sin නම් මෙහෙම තිබ්බොත් sin by tan නම් tan by එහෙනම් මට මේක ලියන්න පුළුවන් cos 60 කියලා. හැබැයි මතක අමතක කරන්න එපා ලියලා ඉවරලා උත්තර එක පාට ලියන්න යන්න එපා. ලකුණට මොකද එන්නේ කියලා බලන්න ඕනේ. මෙතන ඉස්සරහ ලකුණ. cos තියෙන්නේ මෙතන. අපි මුලින්ම අඳුනගත්ත මේකේ අනුපාතයේ වර්ගය මාරු වෙන්නේ නැහැ. හැබැයි ලකුණ මාරු වෙන්න පුළුවන්. තුන්වෙනි වෘත්තපාදකේ අපි ඉන්නේ. තුන්වෙනි වෘත්තපාදකේ cos අගයන් මොකද වෙන්නේ? cos අගයන් ඍණ. මොකද මේකේ ඔක්කොම ධන හැම එකක්ම ධන මේකේ sin ධන මේකේ tan විතරයි ධන අනිත් ඒවා ඍණ මේකේ cos විතරයි ධන ඉතින් අපි දන්න තුන්වෙනි වෘත්තපාදේ නම් මෙතන cos තුන්වෙනි වෘත්තපාදේ ඍණ එහෙනම් මෙතන ඍණ ලකුණක් කියලා එහෙනම් මේක ඍණ cos 60 cos 60 භාගයයි එහෙනම් මේක ඍණ භාගයයි ඔය තමයි cos 960 අග්ග ඉතින් මෙච්චර ඔබ අවශ්‍ය නැහැ ඔබට මම මේ තේරුම් ගන්න පහදලා කරන්න ඔබට අවශ්‍ය නම් පුළුවන් රූපයක් හදලා බලන්න මේ විදිහට බොහොම ලේසියෙන් තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. අවශ්‍ය දේවල් එක සටහන් කරගන්න අපි ඊළඟ උදාහරණයට යමු. ඊළඟට අපි අහනවා tan ඍණ 870. tan ඍණ 870. තුන්වෙනි උදාහරණයෙන් අපි අහනවා tan ඍණ 870. දැන් ඍණ වගේයක් දීලා තියෙනවා. දැන් මට මතක් වෙන උන්ට අග් ගාලා මොකද tan ඍණ තීටා සමානයි ඍණ tan තීටා කියලා. මට අග්ගාල මේක මතක් කරගත්තා. මේක ලියන්න පුළුවන් එහෙනම්. ඍණ tan 870. කලින් වගේම අපිට ලියන්න පුළුවන් මේක ගත්තොත් එහෙම 870 360 දෙකක් අයින් කරන්න පුළුවන්. 720ක් කසියප එහෙනම් මේක ලියන්න පුළුවන් ඍණ tan 720 ධන 150 කියලා ඍණ ලකුණ හැමම තියෙනවා tan 720 ධන 150 අපි දන්නවා මේ වගේ එක මේ තියෙන දැන් 2 5 වගේ දෙකක් ඒ කියන්නේ අතන 2n 5 හරියනේ අපි කිව්වා 2n 5 වගේ තියෙනවා නම් ලකුණ කියන්නේ මේ අනුපාතය මේක මාරු වෙන්නේ මේ අනුපාතයේ වර්ගය මාරු වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේක ලියන්න පුළුවන් ඍණ tan 150 කියලා. ඍණ tan 150 කියලා. මේක මට ලියන්න පුළුවන් ආයෙ නැවතත් ඍණ tan කෙනෙකුට මේක ලියන්න පුළුවන් කැමති නම් 90 ධන 30 කියලා 90 ධන 60 කියලා එහෙම නැත්නම් ලියන්න පුළුවන් 180 ඍණ කැමති කක අපිට තෝරා ගැනීම පුළුවන්. එක්කෙනෙකුට ලියන්න පුළුවන් 90 ධන 60 කියලා. මම කලින් 90 ධන 60 තෝරා ගත්තා දැන් ලියන 180 ඍණ 30. ලියන්න පුළුවන්. අපි දන්නවා 180 තියෙනවා නම් මොකද වෙන්නේ? මේක මාරු වෙන්නේ නැහැ. එහෙනම් 180 ඍණ තීටා තියෙන්නේ. දැන් මෙතන මොකක්ද වෙන්නේ? අපි දන්නවා මෙතන එන්න ඕනේ මොකද්ද? වෘත්තපාදක දිහා බලන්නත් පුළුවන් අපිට. මෙතන එන්න ඕනේ මොකද්ද? මෙතන ඍණ එකක් දැනටම තියෙනවා. හැබැයි මෙතන එන්න ඕනේ අගය 30මයි. tan 30. මම මේ උඩ වෙනස් කරලා ලියන්න මෙතන ඔබට අපහැදිලි වෙන හින්දා මෙහෙම මුලින්ම මේ ඍණ එක ලියාගෙන ඉන්න. ඒක කොහොමවත් මුලින් ඉඳන් එන ඍණ එක. ඊළඟට මේ tan එක ඔබ දන්න 180 ත් එහෙම මාරු වෙන්නේ නැහැ. හැබැයි ඉස්සර ලකුණ මාරු වෙන්න පුළුවන්. මේක tan 180 ඍණ තීටා tan තීටාමයි. ඒ කියන්නේ tan 30මයි. එදින tan 180 ඍණ තීටා මේක ලියන්න පුළුවන් මට 180 3 ඉඳලා මේ අනුපාතයේ වර්ගය මාරු වෙන්නේ නැහැ tan තීටාමයි. හැබැයි ලකුණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ තියෙන මුලින් ඉඳන් අපු ලකුණ. ඒතර දැන් අපි බැලුවොත් එහෙම මේ 150 තියෙන්නේ දෙවනි වෘත්තපාදයේ. දෙවනි වෘත්තපාදයේ tan මොකද වෙන්නේ tan ආ ගියා. ඍණ. එහෙනම් මේක දෙවනි වෘත්තපාදයේ තියෙන ඉඳන් මෙතන අපිට ඍණ ලකුණක්
ඉස්සරහට එනවා. A ඍණයි මේ ඍණයි ධන වෙනවා. එහෙනම් මේක ධන tan 30යි. tan 30 අපි උත්තරේ දන්නවා 1 යට මූල 2. ඔන්න ඔය ආකාරයට අපිට ලියා ගන්න පුළුවන්. හොඳයි. මේකත් අවශ්‍යක ඒවල් ඔබ සටහන් කරගන්න. ඊළඟට අපි යමු හතරවෙනි ගාන අපිට දීලා තියෙන එක මුලින්ම ගැටලුව අපි ලියාගනිමු. අපිට පෙන්වන්න කියලා තියෙනවා මෙන්න මේක tan 225 cot 405 धन टैन 765 cot 675 मैंने एक उत्तरे बिंदु आई के उत्तरे बिंदु आई के तो मैं मैं प्रकाश लिया करना मैं क्या मरे सुलुखरा नहीं है ना प्रकाश तो बाल मैं एक एक प्रकाश लिया निपलोंग आँख कहाँ रहे टैन देसी विसी पाह मरे को हम दलिया निपलोंगा අපි දන්නවා මට ලඟ වෙන්න පුළුවන් හොඳම එක 180 180 ඉඳන් මං ගියොත් එහෙම ඉස්සරහට ඕන 270 න් අඩු කරන්න පුළුවන් නැත්නම් 180 ට එකතු කරන්න පුළුවන් 225 න් 180 ට මම 45ක් එකතු කරන්න ඕන tan 180 දන 45 cot 405 cot 405 කොහොමද එන්නේ cot 405 මම ලියන්න පුළුවන් cot 360 දන 45 කියලා. cos 360 දන 45. tan 765 කොහොමද ලියන්න පුළුවන්? tan 720 ට 45ක් එකතු කරා කියලා. cot 675 ලියන්න පුළුවන් මේ ගුණිත ගුණ කිරීමක් තියෙන්නේ මේ අතර. මේක ලියන්න පුළුවන් cot 675 ලියන්න පුළුවන් cot කොහොමද බෙර ලියන්න පුළුවන්? ियागम 180 45 එකතු කරගෙන 180 45 තියෙන්නේ තුන්වෙනි වෘත්තපාදයේ 180 45 තියෙන්නේ තුන්වෙනි වෘත්තපාදයේ තුන්වෙනි වෘත්තපාදයේ tan දන මෙතන 180 තියෙන හින්දා tan නම් tan මයි tan 45යි 180 45 තුන්වෙනි වෘත්තපාදයේ තුන්වෙනි වෘත්තපාදයේ tan දන එහෙනම් මෙතන දන මතාව කොට 360 දන 45 මෙතන දැන් 360 තියෙන 2n5 වගේ 5 හි ගුණාකාරයක් තියෙන්නේ එහෙනම් මේක එකයි මොකද වෙන්නේ මේ අනුපාතයේ වර්ගයේ මාරු වෙන්නේ නැහැ cot-මයි cot 45 දැන් ඔබ දන්නවා අපි වැටයක් කරකිලානේ ආවේ 45 මෙතන තිබ්බා 360ක් කරකිලා ආවා එහෙනම් කොතන දෙන්නේ එතෙන්ටම එහෙනම් ලකුණ මාරු වෙන්නේ නැහැ එහෙනම් මෙතන දන cot 45 දන tan මෙයත් එහෙමමයි tan 720 දන 45 කියන්නේ කොහොමද 45 න් පටන් ගත්තා එක වටයක් ගියා 360 දන 45 තව වටයක් ගියා 720 දන 45 එතෙන් තමයි එන්නේ එහෙනම් මේකත් tan 45 මෙයා කොහොමද එන්නේ cot 720 ඍණ 45 අපි පටන් ගත්තොත් එහෙම ඍණ 45 කෙනෙකුට ඕන ඍණ 45 පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් ඍණ 45 ගත්තොත් තන් තියෙන මෙතන. ඍණ 45 න් පටන් අරගෙනත් කෙනෙකුට වටයක් යන්න පුළුවන් කැමතිනම්. ඒක 720 දෙකක් ගිහලා ඍණ 45 න් පටන් අරන් කොහෙද ඇවිත් තියෙන්නේ? 1යි. එහෙනම් ආයේ 1යි 2යි. ආයේ එතෙන් තමයි ඇවිත් තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ඒක වෙන්නේ cot 45
පහ. ඒ ඍණ ලකුණක් ආවේ මෙන්න අවදත් ආවේ මෙන්න මේකටමයි. ඍණ 45ටමයි ආවේ. එකයි අගේ වෙනස් වුනේ නැත්තේ. දැන් අපි දන්න tan 45 කීයද? අපි දන්නවා tan 45 එකයි. cot 45 කියන්නේ මොකද්ද? 1 යට tan 45 එක බෙදීම එක කියන්නේ කීයද? 1යි. cot 45 ට ඇනලිස් වෙදෙනම සමහර වෙලා මෙතන tan 45 1යි cot 45 1යි එක් වරක් එක. එකතු කිරීම tan 45 1යි එක් වරක් cot 45 cot 45 කියලා අපි ගත්තොත් එකපාරට අපිට පේන්නේ නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. cot 45 කෙනෙකුට ලියන්න පුළුවන් මෙහෙම. 1 යට tan ඍණ 45 කියලා. අපි දන්නවා tan ගත්තාම මෙතන ලියනනම් tan ඍණ θ ඍණ tan θ. tan ඍණ θ ඍණ tan. එහෙනම් මේ තියෙන 1 යට ඍණ tan 45 1 යට ඍණ 1යි සමානයි ඍණ 1යි. එහෙනම් මේකේ උත්තර ඍණ 1යි. එහෙනම් මේක ලියන්න පුළුවන් එක් වතාවක් प्रकाश उत्तरे अवबोध करोहमद मे त्रिकोण मित विशाल त्रिकोण मित आगे अनुपात आगया तुन्हाम सरल कारण उदाहरण दिया हर बल अभी कोहमद हतरीपेट मेन हिंद मेन मे दिवगन हट अवबोध करगेन सुलुखिरीम कर අපි දැන් යන්නේ අපි දැන් මේ කරේ බොහොම සරල සුළු කිරීම කිහිපයක්. ඊළඟට අපි යන්නේ ත්‍රිකෝණමිතික සර්ව සාම්‍යයන් ඔප්පු කරන්න. අපි දැන් කලින් කරේ මොකක් හරි විශාල කෝණයක ත්‍රිකෝණමිතික අගයන් හොයපු එක. දැන් අපි කරන්නේ ටිකක් ඊට වඩා එහාට ගිහිල්ලා ටිකක් වැඩි දියුණු දෙයක් මේ සර්ව සාම්‍යයන්. අපි කලින් ඉගෙන ගත්ත සර්ව සාම්‍යයන් තුනක් පිළිබඳ මොකද්ද අපි ඉගෙන ගත්ත සර්ව සාම්‍යයන් තුන? පළවෙනි එක අපි ඉගෙන ගත්තා මූලික සර්ව සාම්‍ය මොකද්ද? සයින් වර්ග තීර ධන කොස් වර්ග තීර සමාන 1යි. सर्वसा සියලුත් ඕනම තීට කෝණයක් සඳහා මෙන්න මේ ප්‍රකාශය සත්‍යයි කියන කාරණාව. හොඳයි. මම පොඩ්ඩක් නැවත ඔබට මතක් කරලා ඉන්නම් මම මේ කියපු කාරණා මොකක්ද කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඉගෙන ගත්තා දැන් මෙතන ප්‍රකාශය තමයි sin වර්ග තීට උදාහරණයක් මම කියන්නේ. දැන් cos වර්ග තීට 1යි කියලා. අපි උදාහරණයක් වශයෙන් ගමු 30 කෝණය. බලමු sin වර්ග 30 ධන cos වර්ග 30 sin වර්ග 30 කියන්නේ මොකද්ද sin 30 වර්ගය sin 30 කීයද භාගයයි භාගය වර්ගය cos 30 උත්තරේ මූල 3 බෙදීම 2යි මූල 3 බෙදීම 2ේ වර්ගය මේ තියෙන එක යට 4යි මූල 3 බෙදීම 2ේ වර්ගය මූල 3ේ වර්ගය 3යි 2ේ වර්ගය 4 මේක ලියන්න පුළුවන් 4 බෙදීම 4 1යි දැන් මේක උත්තරේ මොකද්ද लियागन එක බෙදීම cot a ධන tan a සමානයි sin a cos a මුලින්ම එක ලියාගමු
බෙදීම කොට් ඒ ධන ටෑන්නේ සයින් එක කොස්සේ. එතකොට මේ ඒ කියලා දැන් දීලා තියෙන්නේ ඔබට ගැටලුවලදී විවිධ අවස්ථාවල විවිධ සංකේත වලින් දෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙන්න මේ කෝණ මේ විදිහට දෙන්න පුළුවන්. ඇල්ෆා, බීටා, තීටා, ෆයි lambda mu මෙන්න මේ ඕනම එකට ඒ කියන්නේ sin alpha cos beta tan theta sin phi sin lambda sin mu මේ ඔක්කොම කෝණ පාවිච්චි කරන ග්‍රීක අකුර ග්‍රීක අකුරු ග්‍රීක හොඩි අකුරු සමහර වෙලාවට මෙහෙම දෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉංග්‍රීසි හොඩි කැපිටල් අකුරු a b c d තමයි සමහර වෙලාවට පාවිච්චි කරනවා කෝණ දැක්වීම සඳහා මේ දෙකෙන් ඕන මේකෙන් දෙන්න පුළුවන්. දැන් මේ සර්ව සම්ම සඳහා පාවිච්චි කරලා තියෙන්නේ ඉංග්‍රීසි හොඩිය කැපිටල් අකුරු. කෝණ දැක්වීම සඳහා මතක තියාගන්න මෙන්න මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව. ඒ කියන්නේ sin a cos b tan c ඔය වගේ කැපිටල් අකුරු පාවිච්චි කරන්න පුළුවන් කෝණ දැක්වීම සඳහා. ඔක මතක තියාගන්න. හොඳයි. ඔතන සර්ව සාමයක් මේ දීලා තියෙන හරියටම කිව්වොත් මෙතන ඉරි කැරි තුනක් තියෙනවා. තුන හැබැයි විභාග සමාන නොදෙන්න පුළුවන්. ඒක දෙකක් දීලා සාධනය කරන්න දෙන්න පුළුවන්. ඒත් ඔබ මතක තබා ගන්න මේ තියෙන්නේ සර්ව සාමයක් තමයි කියලා. ඒක මුලින්ම කරන දේ තමයි මේ සර්ව සාමයේ දෙපැත්ත නම් කරගෙන ඉන්නවා. මේ මගේ වම් මත පැත්ත left hand side කියලා. මේ මගේ right hand side එක දකුණු මත පැත්ත right hand side. තුරන් කරන්නේ මට මේ සර්ව මත දියා හොඳට මෙන්න මේ කාරණාව සර්ව සාම්‍ය විසඳන්න පුළුවන් ආකාර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා හොඳට නැතත් අහගන්න සර්ව සාම්‍යයක් විසඳන්න පුළුවන් ආකාර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා පළවෙනි එක තමයි මෙන්න මේක ඔබට පුළුවන් left hand side එක පටන් අරගෙන ඔබට පුළුවන් left hand side එකෙන් පටන් අරගෙන සුළු කරගෙන ගිහලා left hand side එක ඔබට පුළුවන් right hand side එක ඔප්පු කරන්න මේ පැත්තෙන් පටන් අරගෙන සුළු කරගෙන ගිහිල්ලා ඔබට පුළුවන් මේ පැත්ත හරිය කියලා පෙන්වන්න. ඒක තමයි එකක්. එකක් තමයි පළවෙනි එක තමයි සුළු කරන්න පුළුවන් ක්‍රමය. පැත්තක ලියන්න අපිට ඉඩ අවශ්‍ය ඉන්න. පළවෙනි කරන එක තමයි ඔබ left hand side එක සම්පූර්ණයෙන්ම සුළු කරලා ඔප්පු කරනවා right hand side එක හරිය කියලා. ඒක තමයි පළවෙනි සරල සමයක් විසඳන ක්‍රමය. එහෙම නැත්නම් ඔබට පුළුවන් දෙවෙනි එක right hand side එකෙන් පටන් ගන්නවා ඊළඟට left hand side එකට එනවා තව ක්‍රමයක් තියෙනවා මෙහෙම එකක් මේ දෙක තමයි සමනේ අපි හොඳ ක්‍රමය කියලා ගණිතයේදී කියන්නේ උඩින් දක්වපු ක්‍රමය left hand side එකෙන් පටන් අරගෙන right hand side එක පෙන්වන්න පුළුවන් ඊළඟට right hand side එකෙන් පටන් අරගෙන left hand side එක පෙන්වන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් හොඳයි කියලා කියන්නේ කියන්නේ ලස්සනයි කියලා ගණිත සුදු කිරීම මෙන්න මේ විදිහට කරෝ හැබැයි යම් කිසි අවස්ථාවක ඔබ ගැටලුව සිදු කරද්දී ඔබ හිර වෙනවා නම් ඔබට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒක ඇත්තට හොඳ දෙයක් නොවේයි. හැබැයි ඒක වැරදි ලකුණු නොදී ඉන්නේ නැහැ ඔබට. හැබැයි ඒක ලස්සන සිදු කිරීමේ ක්‍රමයක් නෙමෙයි. ඔබට පුළුවන් right hand side එක යම් කිසි දුරකට සිදු කරගෙන එනවා. ඊළඟට left hand side එකත් සිදු කරගෙන දෙපැත්තම සිදු කරනවා. ඒ කියන්නේ මේ පැත්තත් සිදු කරගෙන එනවා මේ පැත්තත් සිදු කරගෙන ඇවිල්ලා යම් කිසි තැනකදී පෙන්නනවා. ඒ දෙන්න සමාන වෙනවා කියලා. ඒක ඇත්තට මෙච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. ඔබ මේ පැත්තත් සුළු කරගෙන ඇවිල්ලා මේ පැත්තත් සුළු කරගෙන ඇවිල්ලා අතරමඟදී පෙන්වනවා. හැබැයි ඒක එච්චරම ලස්සන ගණිතමය සුළු කිරීමක් නෙවෙයි. ඒක ඉදව උත්සාහ කරන හැමතිස්සෙම මෙන්න මේ පළවෙනි දෙක පාවිච්චි කරන්න. හැබැයි ඔබ හිර වුණොත් යම් කිසි අවස්ථාවක ගැටලුවකදී තුන්වෙනි ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඔය තමයි සර්ව සම්ම කිසන සම්මනේ මූලික ක්‍රම තුන. ඊළඟට ඊළඟ කාරණාව තමයි සර්ව සමයක් විසඳද්දී ඔබ පටන් ගන්න left hand side එකද right hand side එකද කියලා කොහොමද තීරණය කරන්නේ? සාමාන්‍යයෙන් ඔබ සුළු කිරීම වැඩිපුර කරන්නේ සංකීර්ණ පැත්තෙන් පටන් ගන්න සරල පැත්තෙන්. හොඳට මතක තියාගන්න සුළු කිරීමක් කරද්දී හැමතිස්සෙම උත්සාහ කරන්න මේ පැස දෙකෙන් වැඩිපුර සංකීර්ණයි වගේ පේන පැත්ත. වැඩිපුර සරල වෙලා නැති පැත්ත. දැන් මේක ගත්තොත් මේක ටිකක් ලොකු වෙන්නේ බෙදීමක් විදිහට තියෙනවා. මෙතන ගුණිතයක් විදිහට තියෙනවා. මේ ප්‍රකාශය ටිකක් යම් තාක් දුරකට සංකීර්ණයි මේකට වඩා. අපි පටන් ගන්න සුළු කිරීම සාමාන්‍යයෙන් කරන්න සංකීර්ණ පැත්තේ ඉඳලා තොර අපි එක සංකීර්ණ එක පොඩ පොඩ සුළු කරගෙන ගිහලා සරල කරලා ඊට වඩා ටිකක් සරල පැත්ත පෙන්නනවා හරි කියලා. ඒත් එහෙනම් මේකේ පැත්තොත් එහෙම මම left hand side එකට
තෝරගන්න එකද right hand side එක තෝරගන්න එකද වැඩිපුර හොඳ මේක හැටියට වැඩිපුර හොඳයි නේද අපි left hand side එක තෝරගත්තෝ එහෙනම් මම left hand side එකෙන් පටන් ගන්නවා මම ඔප්පු කරන්න යන්නේ left hand side එකෙන් පටන් අරගෙන මගේ right hand side එක හරි කියලා එතකොට මම left hand side එක මුලින්ම ලියා ගන්නම් මම මුලින්ම left hand side එක ලියා ගත්තා ඊළඟට මම මේක දිහා බැලුවාම මගේ left hand side එක තියෙන්නේ cot වලින් tan වලින් මගේ right hand side එක තියෙන්නේ sin වලින් cos වලින් එහෙනම් මට මේ ප්‍රකාශය සිදු කරන්න නම් මේක මුලින්ම හරවගෙන ඉන්න ඕනේ cos උයි sin උයි වලට sin උයි cos උයි වලට මට cot එක කොහොමද ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් මට නේ මේ තියෙන්නේ එක යට tan නේ මට මේක ලියන්න පුළුවන් එහෙනම් මෙහෙම cos a බෙදීම sin a කිය cos a බෙදීම sin a කියලා අයියේ tan a කියන්නේ sin a බෙදීම cos a cot a කියන්නේ මොකද්ද එක යට tan a ඒ කියන්නේ මොකද්ද එක යට tan a කියන්නේ එක යට sin a බෙදීම cos a ඒ කියන්නේ මොකද්ද cos a බෙදීම sin a අතන මෙච්චර සුළු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට එකපාරට රිජුම් පේනවනම් ඒක රිජුම් ලියන්න මම ඔබට පළවෙනි අපි මුලින්ම මේ ගැටළු විසඳන්න යන අවස්ථාවෙන් තමයි මෙච්චර පැහැදිලි කිරීම ගොඩාක් සිද්ධ කරේ මේ ගැටළු විසඳන්න. නැත්නම් අතන මෙච්චර විභාග දෙචන් හිතන්න දෙයක් නැහැ. මෙච්චරයි ඔබට මෙන්න මේ මේවා මුකුත් අවශ්‍ය නැහැ. මේ ටික විතරයි ඔබට අවශ්‍ය. tan a ලියන්න පුළුවන් මට sin a බෙදීම cos a කියලා. දැන් මේ යට තියෙන ප්‍රකාශයෙන් මම පොදු හරයක් ගන්නවා. sin a cos a කියලා sin නේට sin a ව එකයි එහෙනම් cos a ඉතුරුයි cos a වතාවක් cos a cos වර්ගය cos a වතාවක් cos a cos වර්ගය එකතු කිරීම sin a වතාවක් cos a ට cos a ව තියෙන කොච්චරද sin a ප්‍රමාණයක් තියෙනවා එහෙනම් sin මෙතන sin a වතාවක් cos a ට cos a ව තියෙන sin a ප්‍රමාණයක් එහෙනම් sin වර්ගය සරලයි මේ දක්වව එන්න ඔබට මේක පැහැදිලිව පේනවා සුළු කිරීම තේරෙන නැත්නම් නැවතත් බලන්න හොඳට මම කරේ පොදු හරයක් අරගෙන හරහට ගුණය කරලා මේ පොදු හරය තියාගත්ත එක දැන් ඔබ දන්නවා cos වර්ගය දන sin a වර්ගයේ උත්තරය කීයද දන්නවා එකයි කියලා දැන් මට මේක ලියන්න පුළුවන් මම මෙතෙන්ට ගන්න මම left hand side එක ලියන්න පුළුවන් 1 8 cos වර්ගය දෙන sin වර්ගය සමාන එකයි අපි දන්න එක අපි ත්‍රිකෝණ මිතිය සරල සාමයක් කුලීමේ කරගත මේකේ උත්තරේ ඕනම ඒ සඳහා සියලු ඒ කෝණ සඳහා එකයි 1 යට sin a cos a කියලා දැන් 1 යට 1 වෙදීම sin a cos a මට බලන්න මේක මෙහෙම ලියන්න sin a අතාවක් cos a එහෙනම් මගේ right hand side එක ඔප්පු වුණා මේක සමානයි right hand side එහෙනම් මම ඔප්පු කරා left hand side එක right hand side එක සමාන. සරල සාම්‍ය හරි කියලා මම ඔප්පු කරා. ඔබට පුළුවන් මේකේ අවශ්‍යතාව සටහන් කරගන්න. ඊට පස්සේ පළවෙනි සරල සාම්‍ය තමයි ඔය ඔප්පු කරේ. අපි ඊළඟට යමු දෙවෙනි ගැටලුවට. මුලින්ම අපි ගැටලුව ලියාගනිමු. මුලින්ම අපි ගැටලුව ලියාගනිමු. දෙවෙනි ගැටලුව ගැටලුව දීලා තියෙන මෙහෙමයි 1 යට sec a දන tan a 1 යට sec a දන tan a සමානයි sec a ඍණ tan a බව පෙන්වන්න sec a ඍණ tan a බව පෙන්වන්න කියලායි කියන්නේ sec a දන tan a අපිට පෙන්වන්න කියලා තියෙනවා sec a ඍණ tan a කියලා දැන් හොඳට නේද මේ ප්‍රකාශ දිහා බැලුවොත් මේක සරල සාම්‍යයක් සාධනය කරන්න තියෙන අපිට ඉරිකැරි තුනක් අපිට කැමති නම් පුළුවන් ගහගන්න. එතකොට මේක මගේ left hand side එක මේක මගේ right hand side.
වීජය සුළු කිරීම වලදී ඔබ ඉගෙන ගත්ත කැමති සුළු කිරීමක් මේ සුළු කිරීම සඳහාට පාවිච්චි කරන්න පුළුවන්. මම left hand side එකේ පටන් ගන්නවා. මොකද මේ පැත්තට වඩා ටිකක් භාගයක් විතර බෙදීමක් වෙදලා තියෙන නිසා මේක සංකීර්ණ ගතියක් යම් තාක් දුරකට තියෙනවා. ඒක හින්දා මම මගේ left hand side එකෙන් පටන් ගන්නම්. මට left hand side එක ලියන්න පුළුවන්. අපි කුඩිම ලියලා ඉන්නම්. 1 8 sec a ධන tan a කියලා. ඊළඟට මට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් මේ පැත්තේ තියෙන sec a ඍණ tan මේක මත තියෙන හොඳට මෙන්න මේ කාරණාව. ඔබට මේ සුළු කිරීම කරන්න විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඔබ වීජය සුළු කිරීම කරන ඕනම උපක්‍රමයක් මේ ත්‍රිකෝණමිතික සුළු කිරීම කරන්න පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මට පුළුවන් මේ මෙන්න මෙහෙම දෙයක් කරන්න. මම මේ යට තියෙන එක නමගේ හරයේ ප්‍රතිබද්ධයෙන් උඩ යටයි දෙකම ගුණ කරනවා. ප්‍රතිබද්ධය කියන්නේ මේකයි. x ඍණ y තිබ්බොත් x ඍණ y තිබ්බොත් යම් තැනක ඒක ප්‍රතිබද්ධය කියන්නේ x ධන y ට යම් තැනක තිබ්බොත් sec a ධන tan a කියලා මේක ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද sec a ඍණ tan a මම මේක නිකන් කළේ නැහැ මම හේතුවක් ඇතුව කරේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරන එක මොකද මම මේක ප්‍රතිබද්ධයෙන් ගුණ කරාම උඩ යටයි දෙකම ඔබට පේනවා මට left hand side එකේ right hand side එකේ පෙන්වන්න අවශ්‍ය උඩ කෑල්ල ඇවිල්ලා තියෙනවා කියලා. මේ right hand side එකේ පෙන්වන්න අවශ්‍ය උඩ කෑල්ල ඇවිත් තියෙනවා කියලා ඔබට පේනවා. ඒක හින්දා මම ඔය විදිහට කරා. හේතුවක් නැතුව නෙමෙයි මේක. මම දැන් මම හැම ස්ටෙප් එකක්ම ඔබට පැහැදිලි කරන මම ඇයි මෙහෙම කරේ කියන කාරණාව. එතකොට මට පුළුවන් උඩ ලියන්න නම් sec a ඍණ tan a කියලා. එයාට ඔබට පේනවා sec a ධන tan a. ඔබට පේනවා sec a ධන tan a සහ sec a ඍණ tan a තියෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම හරියට. x ධන y වතාවක් x ඍණ y වගේ. ඔබ දන්න මොකද මේ තියෙන්නේ? x වර්ගය ඍණ y වර්ගය වගේ. එහෙනම් sec k ඍණ tan sec k ධන tan a වතාවක් sec k ඍණ tan a වරි ලියන්න පුළුවන් කොහොමද sec වර්ග a ඍණ tan වර්ග a කියලා sec වර්ග a ඍණ tan වර්ග a කියලා මට ලියන්න පුළුවන් එහෙනම් දැන් මම මතක් කරගන්නවා sec සහ tan අතර මට තියෙන සම්බන්ධතාවයක් අපි තුනක් කතා කරා සම්බන්ධතා පළවෙනි එක තමයි 1 ධන sin වර්ග 3 ධන cos වර්ග 3 සමාන 1යි අපි ඒකෙන් ඔප්පු කරා මෙන්න මේක පාවිච්චි කරලා අපි ඔප්පු කරා මෙන්න මේ සම්බන්ධය. මම මේ ප්‍රකාශ දෙපැත්තම බෙදාගෙන ගියා cos වර්ග තීටාගෙන් මම මේක බෙදලා ඔප්පු කරා tan වර්ග තීටා ධන 1 සමානයි sec වර්ග තීටා කියලා. එහෙනම් sec වර්ග තීටා මට මේ tan වර්ග දෙහැ පැතර දැම්මොත් ලියන්න බලන්න sec වර්ග තීටා ඍණ tan වර්ග තීටාව උතර 1යි කියලා. tan වර්ග තීටා ධන 1 සමානයි sec වර්ග තීටා sec වර්ග තීටා ඍණ tan වර්ග තීටා එකක් වෙනවා. එහෙනම් sec වර්ග a ඍණ tan වර්ග a. sec වර්ග a ඍණ tan වර්ග a. එහෙනම් මොකද යගේ උත්තරේ? මේකේ උත්තරේ 1යි. එහෙනම් උඩ තියෙනවා sec a ඍණ tan a. යට තියෙනවා උත්තරේ 1යි. යට උත්තරේ 1. එහෙනම් උත්තරේ sec a ඍණ tan මගේ right hand side එකට සමාන වෙයි. ඔන්න ඉදර අපිට සුළු කිරීම सिद्ध කරන්න පුළුවන්. බොහොම සරල සරල සමටයක් තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අවශ්‍ය දේවල් පුළුවන් උඩ සටහන් කරගන්න. මම උදේ පාවිච්චි කරේ මෙතනදී මම පාවිච්චි කරපු ක්‍රමය තමයි වර්ග දෙකක අන්තරය සුළු වෙන ආකාරය. වර්ග දෙකක අන්තරය වෙනස. x වර්ගය ඍණ y වර්ගය x ධන y x ඍණ y කියන එක තමයි මෙතන මම සුළු කරන්න පාවිච්චි කළේ වර්ග දෙක අතර. හොඳ අපි ඊළඟ කාරණාවට යමු තුන්වෙනි ගාන. තුන්වෙනි මට දීලා තියෙන ගාන ඔබත් පුළුවන් ලියා ගන්න තුන්වෙනි ගාන. sec θ ධන tan θ ඍණ 1 වතාවක් sec θ ඍණ tan θ ධන 1 සමානයි 2යි tan θ බව පෙන්වන්නයි තියෙන්නේ. ඔබටත් පුළුවන් මාත් එක්කම ඒ ගාන ලියා ගන්න.
තුන්වෙනි ගාන sec theta ධන tan theta ඍණ 1 sec theta ඍණ tan theta ධන 1 දෙකයි tan theta බව මේ තියෙන්නේ මගේ left hand side එක වම් පස මේ තියෙන්නේ මගේ right hand side එක උතර මේ පැත්තේ සංකීර්ණ පැත්ත මොකද left hand side එකද right hand side එකද මගේ සංකීර්ණ පැත්ත මගේ left hand side එක උඩ පේනවා right hand side එක බොහොම සරලව තියෙනවා දෙකයි tan theta කියලා left hand side එක ගොඩක් සංකීර්ණව තියෙනවා කියලා මම බලනවා මුලින්ම එහෙනම් සරල කරගන්න මගේ left hand side එක left hand side එක මම පටන් ගන්නම් එහෙනම් sec theta ධන tan theta ඍණ 1 තියෙනවා ඊට තියෙනවා sec theta ඍණ tan theta ධන 1 කියලා. ඊට මම මේක දිහා බලලා මට මෙන්න මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. sec theta මම එහෙමම ලියන්නම්. මම මෙතන ගත්තොත් ධන tan theta ඍණ 1 මම හමලියන්න අපිට තේරෙන්න මේ සුළු කිරීම කරන ආකාරය මම sec theta මේකෙත් එහෙමම ලියනවා මේක මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ඍණ 1ක් එළියට ගත්තොත් නැ මෙහෙම බලන්න අපිට තේරුණාද කියලා sec theta හරි ධන tan theta ඍණ 1 පැත්ත එක හරි sec theta මෙතන ඍණ ලකුණක් තියෙනවා ඍණ tan theta හරි ඍණ ඍණ 1 ධන එකක් බවට පත් වෙනවා. හරි. ඍණ ඍණ 1 ධන එකක් බවට පත් වෙනවා. දැන් මට මේක ලියන්න පුළුවන්. අපිට පේන මෙතන නිකන් මේක නැවතත් තියෙන්නේ කොහමද? x ධන y අනිත් එක තියෙන්නේ x ඍණ y වගේ. එහෙනම් නැවතත් වර්ග දෙක අතරය x වර්ගය ඍණ y වර්ගය වගේ. මේ x මේ y x ධන y x ඍණ y එහෙනම් මට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම sec වර්ග theta ඍණ tan theta ඍණ 1 වර්ගය කියලා sec වර්ග theta ඍණ tan theta ඍණ 1 වර්ගය කියලා දැන් මට මේක සුළු කරන්න පුළුවන් මෙහෙම sec වර්ග theta ඍණ tan වර්ග theta ඍණ 2 tan theta ධන 1 මම සරලව සුළු කරොත් sec වර්ග theta ඍණ tan වර්ග theta ධන 2 tan theta ඍණ 1 මම ගත්තොත් මෙතන sec වර්ග theta එක ළඟට ගන්න ඍණ මම ලියපු එක තේරෙනවද කියලා බලන්න ඔබට මං කරේ මේ ඍණ tan වර්ග theta සහ ඍණ 1 එක ළඟට අරගෙන ඒ දෙන්නගෙම පොදු එළියට ඍණ 1ක් ගත්තා එතකොට මට එනවා sec වර්ග theta ඍණ tan වර්ග theta ඍණ 1 ධන 2 tan theta කියලා. එතකොට මම දන්නවා 1 ධන tan වර්ග theta මොකද වෙන්නේ? sec වර්ග theta ට සමාන වෙනවා. 1 ධන tan වර්ග theta සමාන වෙනවා sec වර්ග theta. එහෙනම් මට මෙතන 1 ධන tan වර්ග theta වෙනුවට ලියන්න පුළුවන් sec වර්ග theta කියලා. එහෙනම් sec වර්ග theta ඍණ sec වර්ග theta ධන 2 tan theta මේ දෙක කැපිලා ඉවත් වෙනවා ඒක උත්තර ලැබෙනවා 2 tan theta කියලා දැන් මගේ අවසන් වශයෙන් මම ලියන්න පුළුවන් මේකේ සමානයි මගේ right hand side එකට කියලා පුළුවන් ආශ්‍රය සුළු කිරීම ගැලපෙන පරිදි සටහන් කරගන්න
අපි හතර වෙනි උදාහරණයට ඔබ සටහන් කරගන්න ඇතිනේ හතර වෙනි උදාහරණය එක ධන කොස් තීටා ධන සයින් තීටා බෙදීම එක ඍණ කොස් තීටා ධන සයින් තීටා අපිට පෙන්වන්න කියලා ප්‍රකාශයක් දීලා තියෙනවා මුලින්ම ගාන ලියා ගන්න එක ධන කොස් තීටා ධන සයින් තීටා බෙදීම එක ඍණ කොස් තීටා ධන සයින් තීටා පෙන්වන්න කියලා තියෙන අනිත් පැත්තේ එක ධන කොස් තීටා බෙදීම සයින් තීටා කියලා කලින් අගේ බඩ පේනවා මේ තියෙන මගේ left hand side එක මේ තියෙන මගේ right hand side उत्साह ධන කොස් තීටා විදිහටත් යට එක ධන සයින් තීටා ඍණ කොස් තීටා විදිහට බලන්න තේරුණාද කියලා උඩ ලියුවා මම සයින් තීටා පදේ පැත්තට ගත්තා. ඒතර ඔබට සමහර වෙලාවදී ගණිතයෙන් සුළු කිරීම වලදී සිද්ධ වෙනවා පද එහා මෙහා කරන තුර අපි ක්‍රම කීපයක් ඉගෙන ගත්තා. සමහර අවස්ථාවලදී ඔබට සිද්ධ වෙනවා වර්ග දෙක අන්තරය වගේ ක්‍රම එහෙම නැත්නම් හරයේ ප්‍රතිබද්ධයෙන් උඩ යට දෙකම ගුණ කරන්න හරය සහ ලවයේ දෙකම ගුණ කරන්න එක උපක්‍රමයක් අපි පාවිච්චි කරා. දැන් අපි වර්ග දෙක අතරේ කියන එක පාවිච්චි කළා. දැන් අපි පාවිච්චි කරන්න යන්නේ තවත් එකක් පද එහා මෙහා කරලා අපිට අවශ්‍ය ප්‍රකාශ ගොඩනගා ගන්න උත්සාහ කිරීමයි කරන්නේ. ඉතින් මම ඒකට කරේ සයින් තීරය මෙතන ගත්ත කොස් තීරය පොඩ්ඩක් පැත්තට දැම්මා. මෙතනත් කරේ සයින් තීරය මෙයාට ගත්ත කොස් තීරය පැත්තට දැම්මා. දැන් උඩට පේනවා මෙතන මේක x කියලා ගත්තොත් x ධන y x ඍණ y. දැන් හොඳම දේ මොකද්ද මට පුළුවන් ඊළඟ පියවරෙන් මෙහෙම කරන්න හරයේ ප්‍රතිබද්ධයෙන් හරය සහ ලවය දෙකම ගුණ කරනවා ඒ කියන්නේ 1 ධන sin θ ධන cos θ x ඍණ y කියලා ගත්තොත් මේක ප්‍රතිපද්‍ය කියන්නේ x ධන y. ඉතින් මට පුළුවන් මේක යට මේ විදිහට උඩ සුළු වෙන අපිට පේනවා 1 ධන sin θ ධන cos θ x ධන sin θ ධන cos θ පදයක් තියෙන. එහෙනම් මේක ලියන්න පුළුවන් මෙහෙම. x ධන sin θ ධන cos θ ගේ සම්පූර්ණ එකේ වර්ගයක් විදිහට. යනමල යන පුළුවන් යට 1 ධන sin θ ගේ වර්ගය ඍණ cos වර්ග θ කියලා 1 ධන sin θ ගේ වර්ගය ඍණ cos වර්ග θ කියලා ඊළඟට මේ ප්‍රකාශ දිහා බැලුවොත් එහෙම අපිට පුළුවන් අවශ්‍ය නම් මේක සුළු කරන්න බොහොම ලේසියි මෙන්න මේ විදිහට 1 මේ ඔබ දකින ප්‍රකාශය මෙන්න මේ හැඩයේ ප්‍රකාශය a ධන b ධන c ගේ වර්ගය කොහොමද මේක ලියන්නේ අපි a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය ධන 2ab ධන 2BC ධන 2AC ප්‍රසාරණය තියෙනවා
මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් ඔබට අවශ්‍ය නම් මෙතන එකේ වර්ගය දන සයින් වර්ග දන කොස් වර්ග තීට එකේ වර්ගය උඩමේ තියෙන්නේ සයින් වර්ග තීටා දන කොස් වර්ග තීටා දන 2යි සයින් තීටා දන 2යි කොස් තීටා දන 2යි sin θ cos θ කියලා. විදිහට ලියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලවය. හරිය ලියා ගන්න පුළුවන්. එක දන sin θ ගේ වර්ග ඍණ cos වර්ග θ කියන එක මට මෙහෙම ලියන්න පුළුවන්. එකේ වර්ගය ධන 2යි sin වර්ග තීටා ධන 2යි sin තීටා ධන sin වර්ග තීටා ඍණ cos වර්ග තීටා තොර පේනවා එකේ වර්ගයේ 1යි sin වර්ග තීටා දන cos වර්ග තීටාගේ උත්තරය කීයද 1යි ඔන්න ඔය ටික ඔබට පේ. එතකොට මෙතන උත්තරේ 1යි 1යි 2 දන 2යි sin තීටා දන 2යි cos තීටා දන 2යි sin theta වතාවක් cos theta තමයි මගේ ලවය වෙන්නේ. හරය ඔබට පේනවා මෙතන තියෙනවා sin වර්ග theta පදයක්. මේක ලියන්න පුළුවන් මට අවශ්‍ය නම් මෙතන සුළු කෙනෙක් පොඩි වැරද්දක් වුණා. මෙතන මෙතන 1යි මෙතන 1යි උතර මෙතන 2ක් එන්න ඕනේ. එතකොට මෙතන යට ලියන්න පුළුවන් මට නෑ නිවැරදි එක එකයි එකේ වර්ගය හරි අපි මෙතන සුළු කරේ එකේ වර්ගය ධන sin වර්ග තීට ධන 2යි sin තීට යට එක හරි එතකොට යට සුළු කරන්න පුළුවන් මෙන්න මෙහෙම 1 ඍණ cos වර්ග තීට පදයක් තියෙන මෙතන 1 තියෙනවා මෙතන cos වර්ග තීට පදයක් තියෙනවා අපි දන්නවා cos වර්ග තීටා ධන sin වර්ග තීටා සමානයි 1යි කියලා. එහෙනම් මට මෙන්න මෙතන තියෙන 1 ඍණ cos වර්ග තීටා වෙනුවෙන් ලියන්න පුළුවන් මෙතනින් sin වර්ග තීටා කියලා. මෙතන තියෙන 1 ඍණ cos වර්ග තීටා වෙනුවට මට ලියන්න පුළුවන් sin වර්ග තීටා කියලා. ඒ sin වර්ග තීටා පදය සහ මෙතන තියෙන sin වර්ග තීටා පදය එකතු වෙනවා. මෙතන 2යි sin වර්ග තීටා වෙනවා. තව නිකම්ම 2යි sin තීටා පදයක් උඩ ඉතුරු වෙනවා. බලන්න මේ දකව එක පැහැදිලිද කියලා. මෙතන ඔබට පැටලුණා නම් මම නැවතත් කියන්නම්. මම උඩ කරේ මේ 1 ධන sin θ ධන cos θ කියන මේ මුළු ප්‍රකාශයේම වර්ගය සුරු කළා a ධන b ධන c ගේ වර්ගය ආකාරයට. මේක පොඩි ටිකක් සුළු කිරීමක් වෙනවා යම් කිසි ටිකක් සංකීර්ණ යම් තාක් දුරකට යට සුළු කරා වර්ග දෙක අතරින් භාවිතා කරලා මම මේක ඒ වස්තු වර්ග ඉවත් කරා 1 ධන 2යි sin θ ධන sin වර්ග θ ඍණ cos වර්ග θ කියලා. ඊට පස්සේ ඒකත් සොලු කරා. දැන් උඩ මං ගත්තොත් එහෙම මට මේ උඩින් පුළුවන් මෙන්න මෙහෙම පදයක් එළියට ගන්න. මෙතන තියෙනවා අපිට පේනවා 2 ධන 2යි cos θ පදයක් සහ 2යි sin θ ධන 2යි sin θ ධන cos θ පදයක්. මම මේක මෙහෙම ලියනවා අපිට පැහැදිලිව පේන්න. 2 ධන 2යි sin theta ඊළඟට මම එළියට ගන්නවා 2යි cos theta පදයක් ඒක මට ලියන්න පුළුවන් බලන්න ඔබට පැහැදිලිව පේනවද කියලා 1 ධන cos theta කියලා නෑ 1 ධන sin theta කියලා මම ඒක ලියන්න පුළුවන් මම පොඩ්ඩක් ලං කරලා ලියන්න ඔබට පැහැදිලිව පේන්න අවශ්‍ය නම් එක පෙළේ ලියන්න උත්සාහ කරන්නම්
මේ විදිහට මම මෙන්න මේ පද දෙක එක ළඟට ගත්තා 2 ධන 2 sin θ කියන එක ඊළඟට මම එක ළඟට ගත්තා අනිත් පද දෙකෙන් cos θ 2 cos θ එළියට ගන්නවා තමයි ඉතුරු වෙනවා 1 ධන sin θ පද යට මට එළියට ගන්න පුළුවන් දෙන්නගෙම 2 sin θ පදය මුතර මට යට ඉතුරු වෙනවා sin θ ධන 1 හොඳට බැලුවොත් එහෙම ඊළඟ පියවරේ මට පුළුවන් මේ 2 ධන 2 sin θ එකෙන් 2ක් විතර ගන්න දෙවතාවක් 1 ධන sin θ ධන 2 cos θ වතාවක් 1 ධන sin θ බෙදීම 2 sin θ වතාවක් sin θ ධන 1 කියලා දැන් හොඳට බැලුවොත් ඔබට පේනවා මෙතන 1 ධන sin θ පදයක් තියෙනවා මෙතන 1 ධන sin θ පදයක් තියෙනවා මෙතන 1 ධන sin θ පදයක් තියෙනවා මේ පද තුන පොදු වේ තියෙන හින්දා ඉවත් වෙලා යනවා මෙතන දෙකක් තියෙනවා මෙතන දෙකක් තියෙනවා මේ දෙකත් එක වෙලා යනවා එතන මේ උඩ ඉතුරුනේ මෙතන 1යි 1යි මෙතන ඉතුරුනේ cos θ පදයක 1 ධන cos θ යට ඉතුරුන්නේ sin θ විතරයි එහෙනම් මට අවසාන වශයෙන් මගේ right hand side එක ලැබුණා left hand side එක සුළු කිරීම හරහා. ඒකට පේනවා යම් සාධුරකට සංකීර්ණ හැබැයි මේ වගේ ගැටලු විභාගයේදී ඔබට අපේක්ෂා කළ හැකි ආකාරයේ මේ මට්ටමේ ගැටලු කියලා ඔබට පෙනේ. එතන මෙන්න මේක ඔබ අවශ්‍ය කොටස සටහන් කරගන්න. හොඳයි අපි එහෙනම් අපේ අවසාන ගැටලුව කරා යමු අවසාන ගැටලුව ලියා ගන්න ඔබට පේනවා විශාල වර්ගමූලයක් ඇතුලේ 1 ධන sin a බෙදීම 1 ඍණ sin a සමානයි sec a ධන tan a බව පෙන්වන්නයි තියෙන්නේ මුලින්ම ගැටලුව ලියා ගන්න පස්වෙනි ගැටලුව විශාල වර්ගමූලයක් ඇතුලේ 1 ධන sin a බෙදීම 1 ඍණ sin a අපිව පෙන්වන්න කියලා තියෙනවා sec a ධන tan a මේ තියෙන මගේ left hand side එක නැවතත් මේ තියෙන මගේ right hand side එක ඔබට පේන වැඩිපුර සංකීර්ණ මොන පැත්තද මගේ left hand side එකද right hand side එකද ඔබට පේනවා මගේ left hand side එක වැඩිපුර සංකීර්ණයි කියලා මම left hand side එකෙන් පටන් ගන්නවා එහෙනම් ඉතින් හොඳ මතක තියාගන්න මේ කිසිම අවස්ථාවක මම එක පැත්තක් බාගට සුළු කරලා අනිත් පැත්ත ලවා ගත්තේ නැහැ මම හැම අවස්ථාවකම එක් පැත්තක් සුළු කරලා තමයි අනිත් පැත්ත ලවා ගත්තේ ඒතකොට මේක තමයි වැඩිපුර හොඳ ක්‍රමය විදිහට අපි සලකන්නේ ඉතින් මම ලියවා ගත්ත left hand side එක 1 ධන sin a බෙදීම 1 ඍණ sin a වර්ගමූලය කියලා මට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න මට පුළුවන් මේ ප්‍රකාශයේ 1 ධන sin a බෙදීම 1 ඍණ sin a ගේ උඩයි යටයි දෙකම වර්ගමූලයේ ඇතුලේ තියෙන උඩයි යටයි දෙක මට ලියන්න පුළුවන් හරයේ ප්‍රතිබද්ධයෙන් ගුණ කිරීමෙන් ඉතින් අපිට පේනදී බහුතරයක් අවස්ථාවල එකම ආකාරයේ සුළු කිරීමක් කියන්නේ එක එක විවිධ හැඩයන් දීලා තියෙන එක එක හැඩයන් දීලා තියෙනවා හැබැයි සමහරවිට වර්ග දෙක අතරේ සමහරවිට ප්‍රතිබද්ධයෙන් ගුණ කිරීම මේ වගේ දේවල් තියෙනවා. ඒතර මම වරහන් ඇතුලේ වර්ගමූලයේ ඇතුලේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරනවා. හරයේ ප්‍රතිබද්ධයෙන්.
දැන් ඔබට පේනවා ඇති වර්ගමූල ඇතුලේ උඩ තියෙනවා එක ධන සයින්නේ වතාවක් එක ඍණ සයින්නේ එක ධන සයින්නේ වතාවක් එක ඍණ සයින්නේ හරි නිකන් x ධන y වතාවක් x ඍණ y එහෙනම් වර්ග දෙක අන්තර ප්‍රකාශය එහෙනම් මට මේක ලියන්න පුළුවන් 1 වර්ගය ඍණ සයින් වර්ග a කියලා යට තියෙනවා මෙතන නිවැරදි කරගන්න මෙතන ධන එකක් එන්න ඕනේ අප කරේ හරය ප්‍රතිපදයෙන් ගුණ කිරීම එතකොට උඩ එන්නේ මේ ප්‍රකාශය නොවේයි උඩ එන්නේ හරය තමයි මේ ප්‍රකාශය උඩ එන්නේ එක ධන සයින් a වතාව මෙතන ධන කරගන්න එක ධන සයින් a වතාව එක ධන සයින් a කියන්නේ එක ධන සයින් a ගේ වර්ගයක් යට තමයි එන්නේ එක ඍණ සයින් a ගේ වර්ගයක් x ධන y x ධන y සහ x ඍණ y උතර අපි ලම්බලා x වර්ග ඍණ y වර්ග ආකාරයට මම මෙතනින් අරන් යනවා ඉදිරියට ත්‍රිපිටකේ පේන උඩ තියෙන එක ධන sin a ගේ වර්ගයක් සම්පූර්ණ කේ වර්ගයක් වර්ගමූලය ඇතුලේ එක ධන sin a ගේ සම්පූර්ණ වර්ගයක් බෙදීම අපිට පේනවා එක වර්ගය කියන්නේ එකමයි එක ඍණ sin වර්ගයේ sin එකේ වර්ගය එහෙම නැත්තම් ඉතින් ඔබ දන්නවා මෙන්න මේක cos වර්ගයේ ධන sin වර්ගයේ සමානයි එකයි මෙතන sin වර්ගයේ ධන cos වර්ගයේ සමානයි එකයි එහෙනම් එක ඍණ sin වර්ගය කියන්නේ මොකද්ද cos වර්ගයට මෙතන තියෙන එක ඍණ sin වර්ගයේ a වෙනුවට මට ලියන්න පුළුවන් මෙතන cos වර්ග a කියලා මට මේ එක ධන sin a ගේ සම්පූර්ණ කේ වර්ගය සහ cos වර්ගය තියෙනවා මට මේක කැමති නම් මෙහෙම ලියාගෙන ඉන්න පුළුවන් සම්පූර්ණ වර්ගයේ වර්ගමූලයේ විදිහට නැවතත් මේ ප්‍රකාශය හැබැයි ඔබට පෙනේ මේ ප්‍රකාශය මම පොඩ්ඩක් වෙනස් විදිහට ලියලා තියෙනවා වර්ගයක වර්ගමූලය කියන්නේ වර්ග ඉවත් වෙනවා එහෙනම් මේ ලියලා තියෙන්නේ එක ධන sin a බෙදීම cos a ව වෙන වෙනම මට බෙදන්න පුළුවන් cos a ගෙන් එක බෙදීම cos a ධන sin a බෙදීම cos a ප්‍රමේය ගතොත් එක බෙදීම cos a කියන්නේ අපිට අවශ්‍ය ප්‍රකාශය sec a sin a බෙදීම cos a කියලා කියන්නේ tan a tan a එහෙනම් මේ තියෙන අපේ right hand side sec a ධන ඔබට පුළුවන් අවශ්‍ය කරුණු කාරණා සටහන් කරගන්න. ඒතර හොඳට නැවතත් මේක සටහන් කරගන්න ගමන්ම ඔබ ඔළුවට ගන්න අපි පාවිච්චි කරන ක්‍රම කීපයක් තියෙනවා. සමහර වෙලාවට අපි පද එහා මෙහා කර සරසමයක් සාධනය කරන්න. සමහර වෙලාවට අපි වර්ග දෙක අතරය සමහර අවස්ථාවලදී හරය ප්‍රතිබද්ධයෙන් හරය සහ ලවය දෙකම ගුණ කිරීම. මෙන්න මේ විවිධ ක්‍රමවේද අපි පාවිච්චි කරා. ඒතර ඔබට සුළු කිරීම මෙන්න මේ ක්‍රමවේද ඕනම එකක් පාවිච්චි කරලා අවසාන උත්තරයට අනේක ගැන බලන්නයි තියෙන්නේ. ඒතර මෙතන තියාගන්න ඔබ ගැටලුව පටන් ගන්නකොටම මුලින්ම අඳුන ගන්න ඕනේ පළවෙනි දේ තමයි ඔබ සර්වසාම විසඳන්න පාවිච්චි කරන ක්‍රමවේදය මොකක්ද? එක්ක left hand side එකේ පටන් අරගෙන right hand side එකට යන්න ඕනේ. එහෙම නැත්නම් right hand side එකේ පටන් අරගෙන left hand side එක ඔප්පු කරන්න ඕනේ. බැරිම අවස්ථාවක පමණක් left hand side එකේ කොටසක් සුළු කරලා ඊළඟට right hand side එකේ කොටසක් සුළු කිරීමේ අවස්ථාව ඔබට තියෙනවා අමාරුම අවස්ථාවක. එත හැම අවස්ථාවකම අනිත් ක්‍රම දෙක පාවිච්චි කරන්න උත්සාහ කරන්න. ඊට අපි තෝරගත්තට පස්සේ මොන පැත්තෙන්ද මම සුළු කිරීම කරන්න කියලා ඔබ තෝර දන්නවා ඒක තෝරගන්නේ කොහොමද කියලා. ඔබ සුළු කිරීම කරන පැත්ත තෝරගන්නේ වඩා සංකීර්ණ පැත්ත මේ ගානේ නම් මේ පැත්ත ටිකක් සරලයි. මේ පැත්ත ටිකක් සංකීර්ණ. ඒකින්ද ඔබ මේ පැත්තෙන් පටන් ගත්තා. හිතන්න එපා මම හැම ගානකම left hand side එකෙන් පටන් ගත්තා කියලා. යම් කිසි ගානක දීලා තිබ්බොත් මේ දෙක මාරු කරලා දෙපැත්ත. එහෙම නම් මම පටන් ගන්න right hand side එකෙන්. මම මේ ගාන නිර්මාණය කරලා තියෙන ආකාරය අනුව හැමදෙස්සම left hand side ආවට ඔබ හිතන්න එපා ඒකෙන් පටන් ගන්න අවශ්‍ය වෙනවා කියලා. හැම දෙයක් නැහැ කොහෙවත්. right hand side එකෙන් ඔබට අවශ්‍ය නම් පටන් ගන්න පුළුවන්. ඊළඟට ඔබ බලන්න ඕනේ සමහර අවස්ථාවලදී මේ පැත්තේ තියෙන පද සහ මේ පැත්තේ තියෙන පද. මේ පැත්තේ තියෙනවා නම් tan cot වලින්. එහෙම නැත්නම් sec වලින්. මේ පැත්තේ තියෙනවා නම් sin cos වලින්. ඔබ තේරුම් ගන්න ඕනේ එහෙනම් මම මේ පැත්තේ පද වලට sin cos වලින් ආදේශ කරන්න ඕනේ කියලා. ඔබ දැක පළවෙනි ගැටලුව අපි හදපු. ඒකද අපි කරේ එක පැත්තක තිබ්බේ තනිකරම sin සහ cos පද. අනිත් පැත්තේ තිබ්බා වෙන જાතික පද. ඒතර අපි තේරුම් ගත්තා එහෙනම් මෙන්න මේ කාරණා මොකද්ද?
එක පැත්තක් බලලා ඒ පැත්තේ තියෙන පද අඳුනා ගන්නවා ඊළඟට අනිත් පැත්තේ පද තියෙන පද බලනවා ඒ පැත්තේ තියෙන පද අඳුනා ගන්නවා එහෙනම් අපි තීරණය කරනවා එක පැත්තක තියෙන පද සුදු කරන්න මොන වගේ ආදේශද පාවිච්චි කරන්නේ tan sec මේ පැත්තේ තියෙනවා නම් අනිත් පැත්තේ sin cos තියෙනවා නම් එහෙනම් මම tan සහ sec ලියා ගන්න ඕනේ sin cos ඇසුරේ අපි දැක්ක පළවෙනි ගාන තුලදී සුළු කිරීම එතකොට මෙන්න මේ කාරණා ගැන ඔබ මේ සුළු කිරීම වලදී ඉතාමත් හොඳින් සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා එතකොට අපි දැන් මේ දක්වා කතා කරේ මූලික ත්‍රිකෝණමිතික සර්ව සාම්‍යයන් පිළිබඳ. ඒ කියන්නේ මේ එක දන එක සමානයි sin වර්ග තීටා දන cos වර්ග තීටා මම නැවතත් ඔබට මතක් කරොත් මෙන්න මේ තුන එක දන tan වර්ග තීටා සමානයි sec වර්ග තීටා එක දන cot වර්ග තීටා සමානයි cos වර්ග තීටා මෙන්න මේ තුන පාවිච්චි කරලා අපි කරේ ගැටලු කිහිපයක් අපි විභාගවල ලැබෙන්න පුළුවන් ආකාරයේ ගැටලු සමහර මේ මුල් ගැටලු ටික සරලයි අවසන් ගැටලු ටික යම් කිසි දුරකට සංකීර්ණත්වයක් තිබ්බා සුළු කිරීම අපි सिद्ध කරේ. ඒතර අපි තාම පාවිච්චි කරේ ඉතමත් බොහොම සුළු සාධනීය කිරීම ප්‍රමාණයක්. අපි පාවිච්චි කරේ තාම මේ සුළු කිරීම සඳහා පයිතගරස් ප්‍රමේය ආශ්‍රයෙන් ගත්ත පයිතගරස් සර්ව සාම්‍ය සහ අනිකුත් ත්‍රිකෝණමිතික අනුපාතවල සම්බන්ධතා. සරලම කිව්වොත් tan A කියන්නේ sin A වේදීව cos A. ඊළඟට sin A සමානයි 1 යට cos 1. එහෙනම් නැත්නම් cos 1 සමානයි 1 යට sin A. මෙන්න මේ වගේ අපි මූලික දේවල් ටික විතරයි තමයි පාවිච්චි කරේ. අපි ඊට එහාට ගිහලා තව ටිකක් වැඩිපුර දේවල් අධ්‍යයනය කරන්න ඉදිරියේ තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තත් අපිට තියෙනවා ව්‍යාකරණ සූත්‍ර සහ ආකරණ සූත්‍ර පිළිබඳව ඉගෙන ගන්න ඊළඟට ගුණන සූත්‍ර. මෙන්න මේවා ගැන අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට අපේ මේ ත්‍රිකෝණමිතිය පාඩම තව තවත් සංකීර්ණ වෙනවා. තව ටිකක් පුළුල් වෙනවා. ඔබට විවිධ ආකාරයෙන් එන්න පුළුවන් ගැටලු වල ස්වභාවයන් තව ටිකක් වර්ධනය වෙනවා. එතකොට මෙන්න මේ අදක්වා අපි කරපු ටික හොඳින් අධ්‍යයනය කරන්න, නැවතත් ගැටලු සාදන්න ඉදිරියේදී අපිට අපි දෙන්න මේ සඳහා අවශ්‍ය ට්‍යුටෝරියල් එකක් නැත්නම් නිබන්ධනයක් ඉදිරියේදී අපිට හම්බ වෙයි. ඒක ගැටලු හදන්න ඊට අමතරව අපිට පුළුවන් පාස් පේපර්ස් වල තියෙන මූලික ගැටලු කිහිපයක් හදන්න අපි ඉදිරියේදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඒ ගැටලුත් හදමු. ඒ සමග අපි තව තවත් මේ ත්‍රිකෝණමිතිය දැනුම වර්ධනය කරගමු. මොකද මම කලින් කිව්වාගේ මේ ත්‍රිකෝණමිතිය නැතුව ගොඩක් පාඩම් වලට ගොඩක් ප්‍රශ්න වලට ඔබට විභාගෙදි පිළිතුරු ලියීමේ හැකියාවක් නැහැ. ඒකින්දා මේ ටිකත් එක්ක අපි ඊළඟට කතා කරන්න තියෙන මාතෘකාව තමයි ත්‍රිකෝණමිතියේ තියෙන ව්‍යාකරණ සූත්‍ර සහ ආකරණ සූත්‍ර ගැන. ඒවත් එක්ක නැවත හම්බෙමු ත්‍රිකෝණමිතිය සාකච්ඡා කිරීම සඳහා. අදට පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් අයබෝවන්.